මෙන්න ඉදිරියට පත්වන ජනාධිපතිවරයාට අඩුම ගානේ අමාත්‍ය ධුරයක් දරන්න බෑ. කොළ පාට, නිල් පාට, රතු පාට කණ්ණාඩි කඩලා විසි කරන්න. පක්ෂ තුනම ඔබ ඉදිරියේ දණ ගසන්න. අයිබෝන්, දැන් අපේ රටේ දේශපාලනය ඉතා තීරණාත්මක තැනකට පැමිණ තිබෙනවා. ඉතා වැදගත් කාරණා කිහිපයක් පිළිබඳව සමාජය කතා වෙනවා. අප අපේ රටේ අප මහජන අභිලාෂයන් සහ අපේ පරමාධිපත්‍ය බලය අපි කාටද ඊළඟ අවුරුදු පහට පවරන්නේ. එවගේම අපි කවුද ඊළඟ පාර්ලිමේන්තුවට පත් කර හරින්නේ. අපි කාවද අපේ පළාත් පාලන පළාත් සභා පරිපාලනයට පත් කරගන්නේ. පළාත් සභා මැතිවරණය, මහමැතිවරණය, ජනාධිපතිවරණය අප ඉදිරියේ දැන් පැමිණ තිබෙනවා. හමුත් රටක් හැටියට ජනතාව යම් ආකාරයකට තුෂ්ණිම් භූත වී තිබෙනවා. අපි කාව කවුරු කොයි විදිහට විශ්වාස කරන්නද? ඒකට හේතුවක් තියෙනවා. අවුරුදු 70ක් තිස්සේ අපි මේ අයට පාලකයන්ට අඩු වැඩි වශයෙන් රැවටුණු නිසා අපි අද ඉලක්කය බවට පත් කරගන්නේ මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට කල්තියාම තොරතුරු දැනුම් දුන් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සමගයි මේ කතාබහ ආරම්භ කරන්න බලාපොරොත්තු වන්නේ. අපි දැන් සූදානම් ඒ කතාබහට මුල පුරන්න. අපි ආරාධනා කරනවා මේ ඉදිරි පැය ඉතාම තීරණාත්මක පැයක්. අපි හැම ශේෂ්ත්‍රයක් පිළිබඳවම නාගානන්ද මහතාගෙන් බොහොම විස්තරාත්මකව අසා දැනගැනට අපි බලාපොරොත්තු වෙනවා. අයිබෝන් නාගානන්ද මහත්මයා. අයිබෝන් නාගානන්ද මහත්මයා, මේ ඇයි දේශපාලනය කරන්න හිතුවේ? ඔබ දැක්කා 2009 ඉඳලා 2019 වෙනකන් ගත්ත සෑම ප්‍රයත්නයක්ම ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචන ඇතුළ ජනතා පරමාධිපත්‍ය පිහිටවන්න. නමුත් අධිකරණයේ නාගානන්දට නොකිය කිව්වා, අනේ අපිට කරගන්න දෙයක් නැහැ, අපි අසරණයි, කෙලින්ම මහජනතාව ඉදිරියට යන්න කියන පණිවිඩය දුන්නා. ඒ නිසා තමයි අන්තිමට තීරණය කරන්නේ කෙලින්ම මේ ජනතා පාවිච්චි කළ වචනේ ජනතා පරමාධිපත්‍ය මේ රටේ බලගන්න නැතුව ඔය නීතියේ ආධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය එව නිකම් විහිළු වචන පමණයි. අන්න ඒකයි මහජනතාව ඉදිරියට එන්නේ මේ ඡන්දයක් හමුවේ. අපට පැහැදිලි මදි. ඇයි ඔබ දේශපාලනයට එන්න කියා කල්පනා කරන්න කියලා ඇහුවාම ඔබ කියනවා මා නීති ඉදිරියේ අධිකරණ ශිෂ්ට ඉදිරියේ නඩු විභාග ඉදිරිපත් කරමින් නඩු වලට පෙනී සිටමින් දරපු උත්සාහය අසාර්ථක වීම නිසාද? මොකක්ද ඔබ පැහැදිලි නැහැ. ඒක නිදර්ශනයක් දෙනවා. ඔබ දකිනවා 2015 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පස්සේ පාර්ලිමේන්තුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ කණෙන් ඇදපු දාපු මිනිස්සු පිටිපස දොරෙන් ඇවිල්ලා වාඩි වුණා. මේ සම්බන්ධ දීර්ඝ විමර්ශනයක් කිරීමෙන් පස්සෙ මේක අධිකරණයට ගෙනාවම අධිකරණය මේකෙන් කට්ටි පැන්නා. අග්‍රමිනිස්ටර් කාර්යවරයා පවා කිව්වා මේක ජාතික වැදගත්කමක් ඇති නඩුවක් නොවේ කියලා. අන්තිමට ඔහුට දැන් දූෂණය පිළිබඳ චෝදනාවකින් තමයි අවසන් වුණේ. ඒක නිසා දැන් මේක දිගින් දිගටම ඇවිල්ලා දැන් ඉන්න ජයන්ත ජයසූරිය මහතා නීතිපති හිටපු එයාට කිව්වා මේක ජාතික වැදගත්කමක් තියෙන ප්‍රශ්නයක්, කරුණාකර මේ නඩු විභාගයට ගන්න නියම කරන්න. 2015 දාපු නඩු දැන් 2019 පසුගිය අගෝස්තු මාසේ පස්සෙන්ද දැන් විභාගයට ගන්න තීරණය කළා. ඒ නැවතේ නඩු විභාග කරන්න මේක මහා විහිළුවක්. ඒ වගේ තමයි ඔබ දන්නා පර්මිට් කේස් එක. විනිශ්චයකාරවරු අන්තිමට ඒක ඔබ දන්නවා, ඒ නඩුව බිලියන 7ක බදු වංචාවක්. ජනාධිපතිවරයා, අමාත්‍යවරු, මන්ත්‍රීවරු, නීතිපති, දූෂණ කොමිසම මේ සියල්ලම මේකට සම්බන්ධයි. මොකද ඔවුන් ඔබට මතකද දූෂණ කොමිසම කිව්වා මේක මහත් බදු වංචාවක් වුවාට මේක රජයේ අනුමත වංචාවක්. ඒ කියන්නේ this loss has been incurred due to the implementation of the government policy. එහෙම කිව්වම මේ කට්ටියම අධිකරණයට ගෙනාවම මහජනතාවගේ අධිකරණ බලය බලගන්නන් දෙන අධිකරණය විනිශ්චයකාරවරු එක්ක එක්කන නඩුවෙන් ඉවත් වුණා. අන්තිමට අග්‍රවිනිශ්චයකාරවරයාත් ඉවත් වුණා. මේකෙන් දීපු පණිවිඩය මොකක්ද නාගානන්දට? දුන්නා අධිකරණය අහිංසකයි, ව්‍යවස්ථාවෙම හිර කරලා තියෙන අධිකරණය පාර්ලිමේන්තුවට. අන්න ඒක තමයි ජනතාවගේ මේ පරමාධිකාරී බලය ස්ථාපිත කරන්නේ නැතුව මේ රට අඟලක්වත් යන්න බෑ රසා. ඉතින් අපේ රට ජනදා පරමාධිපත්‍ය බලය තියෙන රටක්නේ. අපි ඉගෙනගත්තේ, අපට ඉගැන්නුවේ, අපි රටට කියන්නේ, අපි දන්නේ ගමේ ඉන්න මිනිස්සයා තමන්ගේ බලය තමන්ව පාලනය කර ගැනීම සඳහා කෙනෙකුට පවරනවා. ඒක තමයි නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය. ඒ බලය පැවරීම ජනතාවගේ බලයයි පවරන්නේ. ඒ ජනතාවගේ බලයට කියන තනි වචනය තමයි පරමාධිපත්‍ය බලය. පුරවැසියෝ තමන්ගේ රට
තමන්ගේ පෞද්ගලික දේපල, තමන්ගේ මේ ස්වභාවික සම්පත් සියල්ලම අපි වෙනුවෙන් පාලනය කරන්න කියලා අපි පිරිසට බලය පවරනවා. රොෂාන් එක තව ඊට එහා තව ඔබට යනවා. ඔව් ඔව්. ජනතා පරමාධිපතිකම රොෂාන් ඇත්තටම මොකක්ද ජනතා පරමාධිපතිකම? මේක මේ රටේ මහ ජනතාවගේ ඔළුවට යන්නම ඕන. ඔව්. ඔබ තේරුම් ගන්න කරුණා කරලා මේ රටේ පරම අධිකාරිය වන්නේ ඔබ. ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුදුන් මල් කඩවන්නේ ඔබ. විනිශ්චයකාරවරු ක්‍රියාත්මක කරන අධිකරණ බලය ඔවුන්ට නීතියෙන් තියෙන අනුග්‍රහය අත්තාවේ එඩිතරම නිර්භයව ඔබේ අධිකරණ බලය බලගැන්වීම. නමුත් ඒක ලංකාවේ අධිකරණයෙන් අද වෙන්නේ නැහැ. ඊයේ පෙරේද කිව්වා ජනාධිපති නීතිඥවරයෙකුත් කිව්වා පසුගිය අවුරුදු 10 පුරා ලංකාවේ නීතියක් නැහැ කියලා. ඒ වගේම තමයි ඔබේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිවරයා හා කැබිනට් මණ්ඩලය. නමුත් ඒක සම්පූර්ණයෙන්ම ඔබෙන් වංචා කරනවා මේ රටේ. ඒ වගේම තමයි පාර්ලිමේන්තුවෙන් අසුන්ගත හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ඔබ ඡන්දයෙන් පත් කරන අපේක්ෂකින්ට පමණයි. ඒක තමයි ඔබේ ව්‍යවස්ථාදායක බලය. මේ ඔක්කොටම තමයි අපි කියන්නේ මේ මූලික අංග තුනට අර රොෂාන් කිව්වා වගේ ඔබේ පරමාධිකාරී බලයේ වැදගත්ම අංග තුන මේක තමයි ડોක්ටරින් ඔෆ් පබ්ලික් ට්‍රස්ට් කියලා. විශ්වාසවන්තභාවයේ මූලධර්මය. මේ මෙන්න මේ විශ්වාසවන්තභාවය ආරක්ෂා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ නීතියට එකඟව අවංකව ඒ වගේම තව එක වචනයක් තියෙනවා. හෘද සාක්ෂියට එකඟව මොන් සීළු දෙනාම බැඳී සිටිනවා ඔබේ පරමාධිකාරී බලය බලගැන්වීමට. නමුත් මේ රටේ ඔබේ පරමාධිකාරී බලය කියන එක හුදෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සීමා වෙච්ච වචනයක් බවට පත් වෙලා තියෙනවා. ඔබ ඊටම හොඳ තැනක් කියනවා. ඔබ කියනවා මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය අධිකරණය තුලින් බලගැන්වෙන්නේ නැහැ කියලා. අධිකරණයට බලය දෙන්නෙත් ඒ විධාන නියෝග දඩුවම් දෙන්න බලය දෙන්නේ ජනතාව විසින්. පැහැදිලිවම. ජනතාව විසින්. එහෙමනම් අවුල තියෙන්නේ පරමාධිපත්‍ය බලය නෙවෙයි අධිකරණ ක්‍රියාවලිය. එහෙනම් අපි හදාගන්න ඕන අධිකරණ ක්‍රියාවලිය. අධිකරණය අධිකරණය කියන්නේ පැහැදිලිවම මේ දේ. අධිකරණය ඔබේ පරමාධිකාරී බලය බලගැන්වීමේදී ප්‍රශ්නයක් තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ආණ්ඩුක්‍රමයේ තුන්වන වගන්තියෙන් කියන තුන ඈන්නේ ජනතාවගේ අධිකරණ බලය බලගැන්වන්නේ පාර්ලිමේන්තුව තුලින් අධිකරණය හරහා. එතකොට එතනින්ම පරමාධිපත්‍යය එතනින්ම වංචා කරනවා. අනුගත 105 කියනවා අධිකරණයේ වගකීම ජනතාවගේ පරමාධිකාරී ජනතාවගේ අධිකරණ බලය බලගැන්වීම. මේක ඇවිල්ලා ප්‍රජාතන්ත්‍රවාදය ජනතා පරමාධිපත්‍ය මේක හුදෙක් ආණ්ඩුක්‍රමයේ වචනයක් පමණයි. ඒකට සීමා වෙලා තියෙනවා. දැන් මේ නාගානන්ද උත්සාහ කරන්නේ එක සම්පූර්ණයෙන්ම අගමුල වෙනස් කරලා ඇත්තටම ජනතාවගේ පරමාධිකාරී බලය බලගැන්වීමට. නාගානන්ද මහත්තයා දැන් ඔබ මේ ගෙනෙන තර්කය ඉතාම යුක්තිසහගතයි. ඉතාම සාධාරණයි. අපි මේ බත් පොලොස් කන මොලේ තියෙන අකුරු කියවන්න පුළුවන් මිනිස්සු අපිට තේරෙනවා නාගානන්ද කොඩිතුවක්කු කියන මේ මහත්තයා දැඩි පරිශ්‍රමයක් දරනවා මේ සමාජ ක්‍රමය සාධාරණ තත්ත්වෙට ගේන්න. පුරවැසියට යුක්තිය සාධාරණත්වය ඉෂ්ට සිද්ධ කරන්න. අධිකරණ ක්‍රියාවලිය සුද්ධ පවිත්‍ර කරන්න. විධායකයේ අධිකරණ ව්‍යවස්ථාදායක කියන මේ කුළුණු තුන ජනතා පරමාධිපත්‍යෙන් ප්‍රතිමූර්තිමත් කරන්න. පැහැදිලිවම. හැබැයි නාගානන්ද මහත්තයෝ අපි කතා කරන දේ ව්‍යවහාරික විය යුතුයි. ප්‍රායෝගික විය යුතුයි. පැහැදිලිවම. එසෙත් නැත්නම් ඒ පළක් වන්නේ නැහැ. නැහැ. ඔබ විශ්වාස කරනවාද ඔබ මේ කියන දේවල් මේ මහ පොළොවේ ස්ථාපිත කරන්න පුළුවන් කියලා? කොහොමද කරන්නේ? මේකයි රොෂා. මේක කරන්න ඉදිරිපත් වෙන පුද්ගලයා අර ප්ලේටෝ බහල් ඇති කියනවා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන සංකල්පේ ලෝකේ රටක ස්ථාපිත කරන්න ඒකට එන පුද්ගලයා පාරිශුද්ධ විය යුතුයි. පැහැදිලිවම ඔහු පාරිශුද්ධ ඔහුගේ රිපබ්ලික් කියන පොතේ ප්ලේටෝ කියනවා ඔහු කිසිදු වරදක නොයෙදෙන ඔහුගේ අරමුණ වෙන්න ඕනේ ජනතාවගේ මේ බලය බලගන්වලා ඔවුන්ගේ ජීවිතයේ සුකත මිදිත කිරීම මිස තමන් හා තමන්ගේ වටේ ඉන්න හොරු තක්කඩි පිනවීම නෙවෙයි. ඒක තමයි රොෂාන් ඔබේ ප්‍රශ්නෙට පිළිතුර. නාගානන්ද ඉදිරිපත් වන්නේ මට පේනවා මේ අවස්ථාවේදී ජනතාවගේ මේ ලෝකෙ හැමතැනම යන ඔබ දකින්න දැන් ආය ලැබෙන මාසෙ මුල යන ආය එංගලන්තේ ඇමරිකාවට යන තියෙනවා කැනඩාව වලට ඉල්ලීමක් කළ තිනවා ඔවුන් දකින්න ඒ රටවල වල ලස්සනට ජීවත් වෙනවා. මොකද ඒ රටවල වල නීතිය හරි ස්ථාපිතයි, අධිකරණය නිර්භයයි,
ඔබ දැක්ක මේ ගිවිසුමාන එංගලන්තේ මේ ළඟදී පෙරේද මන්ත්‍රී කෙනෙක් වංචා කළා හිතන් ෆෝන් එක පාවිච්චි කළා යන් නෙවෙයි වාහනේ වෙලාවේ පාවිච්චි කළේ කියලා කිව්වම මේ මැජිස්ට්‍රේට් කෝට් එකේ එයාක මේ එයාගේ මිත්‍රයෙක් හිටියේ එයා දැන් ඉන්නේ කොහෙද කියලා එයා ඉන්නේ මොස්කව් වල ගියා එතනින් නැවතුනේ අධිකන්නේ මේ මෙට්‍රොපොලිටන් පොලිසිය බැලුවා මොස්කව් වලට ගිහිල්ලා එහෙම කෙනෙක් ඉන්නවද මේ කියන දින එයා කොහෙද හිටියේ එයා හිටියේ මොස්කව් වල එයාට කිසිම ගැළවෙමු නැහැ. ඒක තමයි මේ වටිනාකම තියෙන්නේ. නීතිය ආධිපත්‍ය තියෙනකොට ඇයට මාස 9ක සිරදඬුවමකුත් නියම කළා. මෙන්න මේකයි සුන්දරකම තියෙන නීතිය ආද අපේ රටවල වල මොකද්ද? හප්පල යන්න පුළුවන්. මන්ත්‍රීවරයෙක්ද ජනාධිපති අගමැතිනුට අපි කානුවට බහින්න ඕන. ඒ රටවල වල අග්‍රාමාත්‍යවරයා පාරට ආපුවාම රතු ලයිට් එක නවත්තනවා. හැබැයි නාගනන්ද මහත්තයෝ දැන් අපි කියනවනේ යකාගේ හැටියටයි විමානේ කියලා. ඔව්. අපට එංගලන්තය කැනඩාව වගේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ තියෙන සංවර්ධනය අතින් බොහොම දියුණු තත්ත්වයට ආපු රටවල් එක්ක අපි වගේ කුඩා නොදියුණු දියුණු වෙමින් පවතින සමාජ රටවල් සංසන්දනය කරන්න අමාරුයි. අපි කවදර එතනට යන්න ඕනේ. ඒක මම පිළිගන්න සිංගප්පූරුවත් ගිහෙම තමයි. හැබැයි අපි සමාජයේ තවම එතනට සූදානම් නැහැ. ඔබ ප්‍රජාතන්ත්‍රවාදයේ විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන කෙනෙක් ඉඳ මම මේ ආන්නේ මේ රටේ බහුතර ජනතාව කියනවා නම් අර දහ දෙනා අත උස්සලා අගවිනිශ්චකාරවරයා හරි කිව්වා වගේ ඊළඟ ජනාධිපතිවරණදී මේ රටේ බහුතර ජනතාව කතරේ ගහලා කෙනෙක් කියනවනම් අපි පත් කරගන්නේ ඒ කියන පුද්ගලයා කියලා ඔබ වගේ කෙනෙක්ට රට ඊට පස්සේ රණ්ඩු කරන්න බෑ. ඔබට පැත්තකට වෙන්න වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඔවුන්ට කැමති කෙනා ඔවුන් පත් කරගන්නවා. එයා මෝඩයෙක් වෙන්න පුළුවන්. ඒ දොන් ජුවන් ධර්මපාල වෙන්න පුළුවන්. ඔව් වංචනිකෙක් දූෂිතෙක් වෙන්න පුළුවන්. හැබැයි ජනතාව තමන්ගේ වරමින් පත් කර ගන්නවා. මොකද කරන්නේ දැන්? රොෂාන් මේ පාර එක වෙන්නේ නැහැ. මේ පාර රටේ මහ ජනතාව මට පේනවා යන්නේ යන තැන තියෙන මහ රැල්ල. විදේශයකට ගිය ශ්‍රී ලාංකිකයෝ ඔවුන්ගේ මෙහෙ ඉන්න නෑදෑ හිතවුන් ඔක්කොම ඔවුන් මොනවටද කරන්න හදන්නේ? උන් කරන්නේ කොහොම හරි උන් උත්සාහ ගන්න මාතෘභූමිය මේ අපරාධකාරීන්ගෙන් ගලවා ගැනීමට. ගිය ගිය තැන ශ්‍රී ලාංකිකයෝ දැන් හැමදාම මේ වැඩපිළිවෙලට එනවා. ගොඩාක් අය දිනපතා මට මේක හිතාගන්න බැරි තැන් වල තියෙන ලොකු උනන්දුවක් තියෙන රටේ ජනතාවට. ඔවුන්ට දැන් මේක පිළිකුල්. විශේෂයෙන්ම අර ඔක්තෝබර් 26 වෙනිදා කරපු කුමන්ත්‍රණය, ඊළඟට අප්‍රේල් 21 වෙනිදා කරපු ඒ මහා ලෝකේ පළවෙනි වතාවට මම හිතන්නේ රොෂාන් ත්‍රස්තවාදී සංවිධානයකට රජයේ ඉඩ දුන්නා රටි පුරවැසියෝ ඝාතනය කරන්න. මං හිතන්නේ ලෝකේ කිසිම රටක් මේක කරයි කියලා. ඒක නිසා මේ රටේ මේ අවස්ථාව වෙනකොට රටේ මහ ජනතාවට මේ කඳුරු දෙක ගැන මහ පිළිකුල්. මම මේ දැන් පැහැදිලිව කියනවා බහලා ඇති කියනවා. මේ පාර ජනාධිපති මැතිවරණය පුදුම විදියට වෙනස් වෙනවා. රටේ මහ ජනතාවයි මේ පාර ඡන්දෙ තියෙන්නේ 225 226 ජනාධිපතිවරයාත් එක්ක එරෙහිව සමස්ත රටේ මහ ජනතාව. මං අනුමාන කරනවා තව ඉදිරියට යනකොට රොෂාන් මේ පක්ෂ ඔක්කොම එක බලමුළුවක් ඉදිරියට නාගානන්ද සමග සටන් වදින්නේ. මම ඔබ තවත් පීඩාවට පත් කරනවා. ඔව්. තවත් පීඩනයට ලක් කරමින් ප්‍රශ්න අහන්න කැමතියි. ඔව්. නාගානන්ද මහත්තයෝ ඔබ ඉම්රාන් ඛාන් ගැන කියවලා ඇති. මෑත කාලේ පරිවර්තනීයම නායකයා බවට පත් වුණේ ඉම්රාන් ඛාන්. හැබැයි ඉම්රාන් ඛාන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුවරන්. ඔව් වසර ගණනාවක් විශ්වවිද්‍යාල ක්‍රමයේ උපකුලපතිවරයෙක් වශයෙන් කටයුතු කළා. මේට අවුරුදු 20කට 25කට කලින් පක්ෂයක් ආරම්භ කළා. පක්ෂයක් එක්ක අවුරුදු 20ක් තිස්සේ මිනිස්සුත් එක්ක වැඩ කරලා වෙඩි කාලා තුවාල වෙලා රෝහල් ගත වෙලා ක්‍රියාකාරී දේශපාලනය කරලා තමයි ඡන්දෙල්ලුවේ. ඔබ මේ වෙනකම් පළාත් පාලන මැතිවරණයක ප්‍රාදේශීය සභාවකවත් වැඩ කළා නැහැ. ඔබ පළාත් සභාවක වැඩ කළා නැහැ. ඔබ දන්නේ නැහැ මේ රටේ දේශපාලනයයි රාජ්‍යතන්ත්‍රයයි අතුලේ තියෙන ක්‍රියාවලිය පිළිබඳව. ඔබ මේ රටේ රේගු නිලධාරියෙක්. ඔබගේ ඔබට වෙච්ච අසාධාරණයක් ඕනේ නැතිවා හෝ ඔබ රට දාලා ගියා. ඔබ එංගලන්තයේ පුරවැසිභාවය ගත්තා. පසු කාලීනව ඔබ ඔක්කොම දරු පැටව ඔක්කොම එහෙ තියලා සල්ලි භාගයේ තියලා ඔබ තනියෙන් එනවා ලංකාවට ලංකාවේ දේශපාලනය සහ ලංකාවේ සමාජ ක්‍රමය වෙනස් කරන්න. මට දැනගන්න ඕනේ, මට දැනගන්න ඕනේ මේ ක්‍රමය දන්නේ නැතුව උඩින් පැරෂුට් එකකින් ජනාධිපති වෙලා මේ වගේ රටවල් පාලනය කරන්න පුළුවන්ද කියලා මිනිසුන්ට හිතෙන්න පුළුවන් ඡන්ද දාන්න කලින්. රොෂාන් මහ ජනතාව දන්නවා මේ රටේ 2009 ඉඳලා අපිට කියලා ඇති බහලා ඇති මහින්ද රාජපක්ෂගේ විශේෂ විල්ලීමක් මත තමයි ලංකාවට නැවතෙන්නේ. 2019 ඉඳලා 2019 වෙනකන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ මහජන අයිතිවාසිකම් තනියම සටන් කරන එකම නීතිඥවරයා මේ නාගානන්ද.
සත පහක ගාතුවක් නැතුව මේ සෑම සටනක් ජාතිකල ඇතු නඩුව විනිශකාරුන්ට දූෂණ චෝදනා නීතිපතිවරයාට එරව බරපතල දූෂණ චෝදනා දූෂණ කොමිසමට එරව දූෂණ චෝදනා ජනාධිපතිවරයා ග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රී කැබිනට් මණ්ඩලය මේ සියලු දෙනාටම නඩු මේ රටේ මහජනතාවගේ අයිති ක්‍රියාත්මක වෙන්නේ කවුද? ඒ වගේම ඔබ නිදර්ශනයට මම නවත් පෙරලා තවත් නිදර්ශනයකින් උත්තර දෙන්න ඕන. ඔබ දකින්නවා ස්ලෝවේකියාවේ මේ ළඟදී තිබුණ මැතිවරණය. එතනදි කවුද සටන් කළේ? ඉම්රාන් ඛාන් ගෙනිච්ච සටන වෙනස්. ඊටදී වෙනස් සටනක් ඇය ගෙනිච්චේ. ඇය තනිකර දූෂණයට එරෙහිව සටන් කළේ නීතිඥවරයා. මොනද මැතිවරණය? එයාට ඇවිල්ලා ඔය පළාත් සභා, නගර සභා, පාර්ලිමේන්තු මොනවත් නැහැ. ඇය තියුණු සටනක් ගෙනිච්ච මහජනතාව වෙනුවෙන් මේ තියෙන මැතිවරණ කියන අධිකරණ පද්ධතිය තුළ මැතිවරණ ප්‍රතිඵලය මොකද්ද? ඇය ඉහළින්ම ජයග්‍රහණය කළ සියලු දෙනාම ඇයට පරාජය වුණා. මෙතනදී දැන් මහජනතාව දැක්කා ගන්න විල්පත්තු නඩුව. මේ රටේ මෙච්චර පැහැදිලිවම සාක්ෂි ඇතුව රටේ වනය විනාශ කරද්දී එක බරපතල අපරාධයක් වද්දී රටේ මහජනතාවගේ අයිතිය වෙනුවෙන් ගෙනහිල්ලා මේ රිචාඩ් බදුරුද්දීන්ගේ දියුරුම් පෙස්සන ඒක කඩල විස ඉරල විසිකලේ අධිකරණයේ කවුරු වෙනුවෙන් දෙ කළේ? කවුද ඉදිරිපත් වුණේ? කවුරුත් එන්නේ නැහැ. විගණකාධිපතිවරයා පැහැදිලිවම ඒ විදිහට වාර්තාවක් දීලා තියෙද්දී අධිකරණයේ පාර්ලිමේන්තුවේ කල්ලලා විසිකලා. මෙන්න මේකයි කියන්න ඕන රොෂාන්. ඔබ දකිනවා මේ වගේ නඩුව එකින් එක කතා කළොත් මේ කතාව දිග වෙනවා. ඔය BMW නඩුව, පාම් ඔයිල් නඩුව මේක බරපතල අපරාධ. බිලියන 16ක්. මහා බැංකු වංචාව බිලියන 11යි. මේ ඔක්කොම මහජනතාව වෙනුවෙන් ගෙනාවේ නාගානන්ද ඇවිල්ලා මොකටද? මේක නාගානන්දට පුද්ගලික වාසියක් තියෙනවා. ඒකින්ද රටේ මහජනතාවට මම කියන්නේ මේ රොෂාන්ගේ ප්‍රශ්නෙට පිළිතුරක් ඔය කිසි දෙයක් අවශ්‍ය නැහැ. රාජ්‍ය පාලනය කියන දේ මොකක්ද කියන එක අලුතෙන් උගන්වන්න ඕනේ නැහැ. ආණ්ඩුකර ව්‍යවස්ථාවේ මේ ඔබ දකින ආණ්ඩුකර ව්‍යවස්ථාව පිළිබඳව මට අලුතෙන් කියා දෙන්න ඕනේ නැහැ. මේකේ තියෙන ක්‍රමවේදය මොකද්ද? ජනතා පරමාධිපත්‍යයෙන් තියෙන බොහොම සුළු දෙයක්. ජනතා පරමාධිපත්‍ය අධිකරණයේ ස්වාධීනත්වය මුල් කරගන්න ඕනේ. ඒ වගේ තමයි නීති ඉදිරියේ ජනතාවගේ තියෙන සමාන අයිති ආරක්ෂා කිරීම. මේව ගැන ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සු 6ක් 4ක් දන්නේ නැහැ රොෂාන්. කනගාටුයි කියන්නේ. ඔවුන් නෑල දන්නේ මේ දොරෙන් ආව අනිත් දොරෙන් ගියා පාර්ලිමේන්තුවේ එදාට හම් වෙන ගාස්තුව ගන්න. සමහරට පාර්ලිමේන්තුවේ පනත් කෙටුම් පත ගපතම මෙලෝ දෙයක් දන්නේ. ඒක නිසා මේ ලංකාවේ දේශපාලනේ පළපුරුදු අය ඇවිල්ලා කරපු දේව දැක්කනේ. ඒකින්ද මෙතන අවශ්‍ය කරන්නේ මොකක්වත් නෙමේ. ජනතා පරමාධිපත්‍ය කියන මේ වචනය. ඒකේ වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක පිහිටවන්න රතු රජෙක් නෙමේ. ඔබට අවශ්‍ය කරන්නේ මේ රට රජෙක් නෙමේ. ඔබේ බලය ස්ථාපිත කළා ඒක ආරක්ෂා කරන්න කැප වෙන ඔබේ අයිති ආරක්ෂා කරන රටවැසියෝ ලෝකෙ පුරා විසිරෝන නායකයෙක් නෙමෙයි අපිට අවශ්‍ය ගන්න. රටේ අයිතිය ඔබේ අයිතිය ස්ථාපිත කළා මාතෘභූමියේ ඉස්සරහට ගෙනියන රාජ්‍ය නායකයෙක් මිස නෙවෙයි. ඔහු වටා මංකොල්ලකාරයෝ ටිකක් එක්ක එනවා නම් ඔබට ඒ දෙන සිග්නල් එකම ඔබට හොඳටම ප්‍රමාණවත්. කවුද මොහු කියලා තියෙනවා. ඒකද මට අවශ්‍ය නැහැ. ඔය කියන පාර්ලිමේන්තුවේ තියෙන්න ඕන අය කියන ඔහුට තියෙන්න ඕන ඒ කියන පළපුරුද්ද සත්ත පහක වැඩක් නැහැ. මොවුන් එක ඔබට ඔවුන් හිටපු අවුරුදු 30ක් 40ක් කරපු ක්‍රියාවෙන්ම ඔවුන් ඔප්පු කළා ඉතින්. හොඳයි. මේ සාකච්ඡාවේ තවත් වැදගත් කරුණු කාරණා කිහිපයක් මතු කරලන්නට අප බලාපොරොත්තු වෙනවා. පසු වැඩි සිටින්න. මේ ඔබේ වැඩසටහන ඉලක්කය අද කථානායකයා නීතිඥ නාගානන්ද කොළිතොප්පු මහතා. නීතිඥ නාගානන්ද කොළිතොප්පු මහත්මයා මෙවර ජනාධිපතිවරණ ඉදිරිපත් වනවායි කියලා කියන්නේ ජනතාව රජ කරවන්න. මට මතක් වෙනවා ජයර් ජයවර්ධන කියපු කතාවක්. ඔහු කිව්වා අපි ධර්මිෂ්ඨ රාජ්‍යයක් හදනවා කියලා. ආර් ප්‍රේමදාස මහත්තයා කිව්වා දෙදැහැදි සැමට නිවාස සැමට සෙවණ දෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි ඔබට මතක නම් වැඩිහිටියෙක් නම් SWRD බණ්ඩාරනායක, DS සේනානායක, සිරිමාව බණ්ඩාරනායක, චන්ද්‍රිකා බණ්ඩාරනායක මේ හැමෝම මහින්ද රාජපක්ෂ වැඩිවෝ නැමැතේ පාලසිරිසේන කියපු කාරණා සියල්ල ඔබට හොඳ ඇට මතක ඇතයි කියලා මම විශ්වාස කරනවා. නාගරන්ද මහත්තයෝ ඔබ කතා කරන කාරණා ඉතාම තාක්ෂණිකයි. ඒ වගේම තර්කානුකූලයි. ඒ වගේම ව්‍යවස්ථානුකූලයි. ඒ නිසා අපිට අර කතාවට කියනවා මේ මඩින් නෙවෙයි ගොඩින් එන්න කියලා. අපිට මඩ දේශපාලනය ගැන හෝ කෙනෙක්ව විවේචනය කරන දේශපාලනයට වඩා අපිට කරුණු කාරණා පිළිබඳවම සාකච්ඡා කරන්න පුළුවන්. මට මතක් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තමයි අපි ඉගෙන ගත්තේ. අපිට කියලා දුන්නේ මාධ්‍ය වේදින අපි දන්නේ මේ රටේ මහා නීති පොත. ඊට උඩින් කවුරුත් නැහැ. මේ නීති පොත යටතේ තමයි අපි රටක් පාලනය කරන්න ඕනේ. ඔබ කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම
බලගන්වන්න මේ රටේ අධිකරණ ක්‍රියාවලියට හෝ ව්‍යවස්ථාදායකයට හෝ විධායකයට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියලා. දැන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 126(5) වගන්තිය ඔබට මතක නම් ඔබම කියනවා, ඔබ අවස්ථා ගණනාවකදීම කියනවා, පුරවැසියෙක් තමන්ගේ මූලික මානව අයිතිවාසිකම් කඩවි ශ්‍රේෂ්ඨාධිකරණයට නඩුවක් ගොනු කළහොත් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් මාස දෙකක් වැනි තා කෙටි කාලයක් ඇතුළත නඩුව විභාග කොට තීන්දුව ප්‍රකාශයට පත් කළ යුතුයි කියා අනුක්‍රම අවස්ථාව. හැබැයි මේක බලගන්වෙන්නේ නැහැ කියලත් ඔබම ඔප්පු කරලා පෙන්නවා. ඔව්. එතකොට කොතනද වැරද්ද? එතන නාගානන්ද ඕනේ නැහැ. එතනට සජිත් ප්‍රේමදාස, එතනට ගෝඨාභය රාජපක්ෂ ඕනේ නැහැ. අපට උනේ ක්‍රියාත්මක කරව ගන්න. රොෂාන් දැන් ඔබ ඉස්සලා ගත්තා ඉම්රාන් ඛාන් නිදර්ශනයේද. ඉම්රාන් ඛාන් කියනවා රොෂාන් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පරමාධිපත්‍ය මෙහෙවන ක්‍රියාත්මක කරන ආයතන තුන අධිකරණය, ව්‍යවස්ථාදායකය හා විධායකය අතිශයම දූෂිත වුණාම පල්ලෙහා ගැන කතා කරන්න දෙයක් නැහැ කියලා. දැන් අද වෙලා තියෙන දැන් ඔබ කියපු දේ 100%ක් නිවැරදි. අධිකරණයේ නීතියෙන් බැඳී සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ මාස දෙකක් ඇතුළත නඩුව විභාග කරලා තීන්දුව දෙන්න. එතකොට නමුත් දැන් තියෙනවා මූලික අධිකරණයම නඩු අවුරුදු 5, 6, 8, 10. එතකොට කවුද මේ රටේ මේ බලගන්වලනේ? නීතියේ ඔබට කියන ආණ්ඩුක්‍රම හතාවේ 105 වෙනි වගන්තියෙන් කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම ඇවිල්ල ඔබේ මගේ අධිකරණ බලයේ බලගැන්වීම. මේක ලංකාවේ වෙන්නේ නැහැ රොසන්. මේ අධිකරණයේ විසින් පුරවැසියාගේ අධිකරණ බලය බලගන්වන්නේ නැත්නම්, කෙටියෙන්ම කියනවා නම් අධිකරණයේ වැරදි කරනවා නම් අධිකරණයට විරුද්ධව පුරවැසියාට යන්න තැනක් නැහැ මේ රටේ. රොසන්. නාගානන්දට උත්තරයක් නැහැ. නැහැ රොසන්. මෙහිම ප්‍රශ්නයක් තියෙනවා. ඔව්. නාගානන්ද නතර වුණා නඩු හේතුවක් තියෙනවා රොසන්. මොකද ව්‍යවස්ථාවෙන් තියෙන මේ ලංකාවේ මූලික අයිතිවාසිකම් කඩකිරීම පිළිබඳව ඒක සීමා කරලා තියෙනවා. විධායක හෝ පරිපාලන ක්‍රියාවකින් ඔබේ අයිතිවාසිකම් උල්ලංඝනය වන්නේ නම් පමණ ඔබට අධිකරණයට හමුතු ගිය හැකියි. ඒ කියන්නේ රාජ්‍ය නිලධාරියෙක්, රාජ්‍ය සේවකයෙක්, දේශපාලකයෙක් ඇතුළු විධායකයෝ රාජ්‍ය සේවයේ. ඔව්. නමුත් එයින් ප්‍රකාශිතව ඔබට තියෙන අයිතිය විනිශ්චකාරවරුන් ඔබේ ඔවුන්ට ඔබ බාර දීලා තියෙන විශ්වාසය මත ඔබේ අධිකරණ බලය බලගැන්වීමට. නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ඔවුන්ව අභියෝග කිරීමේ බලය ඔබෙන් අහිමි කරනවා. නමුත් ඒක මේ නව ව්‍යවස්ථාවෙන් අනිවාර්යයෙන්ම අධිකරණයේ ඔබේ ක්‍රියාත්මක කරන ඒ අධිකරණ බලය අවභාවිත කළොත් ඔවුන්ව දඬනයට යටත් කරනවා. ඒක තමයි ඔබට මතක. දඬනයට යටත් කරන්නේ එක්කෝ පොලිසිය එක්කෝ අධිකරණයේනේ. ඒ අය දැනුත් කරන්නේ නැත්තම් ඔබට බලය දීලත් කරන්නේ නැහනේ. නෑනේ රුසියා. අපි මොකද එංගලන්තෙට ගිහිල්ලා බලය ක්‍රියාත්මක කරන්නද? මේ ප්‍රශ්නේ ඇමරිකාවට ගිහිල්ලා කියන්නද? රුසියාවට ගිහිල්ලා කියන්නද? රොෂාන්, ඒක තමයි මම මේ කියන්නේ රොෂාන්. ඔබ දකිනවා 2015 ඔක්තෝබර් මාසේ පළවෙනිදා මේ මංගල සමරවීර කියන අමාත්‍යවරයා, එතකොට විදේශ අමාත්‍යවරයා, ඔහු ගිහිල්ලා එංගලන්තේ නෙමෙයි ගිහිල්ලා ඔබ පවසන නම්ගම් සහ ආයතන සම්බන්ධව වග කියන නැදේ සිටිනවා. ඔබ ඔහු ගිහිල්ලා කියනවා ජිනීවා මානව හිමිකම් කොමිසම හමුවේ කියන මේ රටේ මහජනතාවට අධිකරණය කෙරෙහි කිසිද විශ්වාසයක් නැහැ කියන එක ඔහු පිළි අරගෙන අර ගිවිසුමක් ඔබට මතක ඇති ඔහුට බරපතල චෝදනාව ඊට පස්සේ රට පාවා දුන්නා කියන එක. නමුත් රොෂාන් ඒ කිව්වෙත් ওই ප්‍රශ්න නිසා තමයි. මම ඒකයි කිව්වේ ඔබට දැන් ජනාධිපති නීතිඥයොත් කියනවා රටේ ජනතාවට කිසිදු විශ්වාසයක් අධිකරණය කෙරෙහි නැහැ. මොකද ඔවුන් ඇවිල්ලා ජනතාවගේ අධිකරණ බලය බැලගැන්වීමට සමත් නැහැ කියලා. එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ රොෂාන් මෙතන තියෙනවා බරපතල විදියට මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම නිකන් හිස් ලියවිල්ල බවට පත් වෙලා තියෙනවා. ජනතා පරමාධිපත්‍ය හුදෙක් වචනයට සීමා වෙලා තියෙනවා. නීති ආධිපත්‍ය සම්පූර්ණයෙන්ම රටේ ජනතාවට අහිමි කරලා තියෙනවා. නිකන් මේ තත්ත්වය යටතේ නීති ඉදිරියේ 12 වෙනි ආණ්ඩුක්‍රම හතර 12 වෙනි වගන්තිය තියෙන ජනතාවට තියෙන සමාන රැකවරණය අද රටේ අහිමි වෙලා තියෙනවා. යන්නේ වෙනස එන්නේ එක කෙසේ හෝ කඩා බිඳ සුණු විසුණු කරන්න තමයි නාගානන්ද මේ පාර ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන්නේ. හොඳයි. ඉතාම ප්‍රශංසනීයයි, සුභවාදී, බලාපොරොත්තු සහගතයි. නමුත් මගේ හිත සැකය. ඔව්. ඇයි මට සැක? මට අවුරුදු දැන් 40 පැනලා. අපේ ජීවිත කාලේ භාගයක් ගියා. හැබැයි අපුව කලේම රවට්ටපු එක. නාගානන්දල වගේ ගොඩක් අය ආව ගියා. ගොඩක් අය කතා කළා. ඒ වගේ මහත්යෙක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා 2015 බලයට එනකොට මේ රට ගහකොළ සතාසී පාවා සෑම ශේෂ්ත්‍රයක්ම මහා බලාපොරොත්තුවක් තියාගත්තා. මහා බලාපොරොත්තුවක් තියාගත්තා. අද නාගානන්ද මහත්තයා බලාපොරොත්තු තියාගන්නවා වගේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ දෝෂිත පාලනයේ තියෙන ඔක්කොම හොරු අල්ලනවා, ගේට්ටු වහනවා එයාපෝර්ට් එකේ,
විදෙස් බල ගුවන් විදේශ ගිණුම්වල තියෙන මුදල් ගේනවා. හැබැයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට වට කළා ගැහුවා. වට කළා ගැහුවේ එතුමට පාර්ලිමේන්තුවේ 3/2ක බලය තිබෙන්නේ නැහැ. ආණ්ඩුව පත් වෙලා ජනවාරි 8 පෙබරවාරි 28 වෙනකොට මහ බැංකු බැඳුම් කර වංචාවේ පළමු හෙළිදරව් එළියට එනවා. මම කියන්නේ එවැනි බලය පිළිබඳ බලය දරන්නන්ගේ තියෙන මාෆියායක මේ ප්‍රජාතන්ත්‍රවාදී නාමයෙන් ඔවුන්ගේ 3/2 බලය ඔවුන් පාවිච්චි කළා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අභිත්‍යයට හේතු කරන්න. ඔහුට එක්කෝ තිබ්බ පක්ෂ රැකගන්න, එක්කෝ තනතුර රැකගන්න, එක්කෝ රට හදන්න. අද තුනම නැහැ. ඔබ මොකද කියන්නේ? ඔබට අභිත්‍යයට හේතු කළා. ඔබට පනතක් සම්මත කරගන්න බෑ මහත්තයෝ. පාර්ලිමේන්තුවේ 3/2ක් නැහැ. විධායකයේ වැඩක් නැහැ ඔබ ජනාධිපති වෙලා. ඔබට කිසිම දෙයක් කර ඔබට අමාත්‍ය මණ්ඩලයේ පත් කරන්න බෑ. ඔබට අවශ්‍ය විෂය නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ. ඔබට තියෙන්නේ අර සල්වේෂන් නාමි වගේම නැත්තම් අර නාම මාත්‍රක විධායකයක් අරගෙන යුද්ධයේ සාමය ප්‍රකාශ කරන්න රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන්න ඉදහස් උත්සවට. ඒ වගේ දේවල් නේද මේ දහනම නිවසේ සංශෝධනත් එක්ක. එහෙම නම් රට රවට්ටන්න එපා. ඔබට කරන්න බෑ. ඔබට බලය නෑ දෙන්නේ කවුරුත්. රොෂාන් මං හරිම සතුටුයි ඔබේ ප්‍රශ්නේ නැගුවට. රොෂාන් ඔබ කියපු දේ නිවැරදි. දැන් තියෙන ව්‍යවස්ථාව ප්‍රකාර ජනාධිපති තනතුරේ අතුට ගහය අතු ඔක්කොම කපලා තියෙන්නේ. දැන් ගෙනාවු 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේ අන්තිම වගන්තිය බලන්න. මෙන්න ඉදිරියට පත්වන ජනාධිපතිවරයාට අඩුම ගානේ අමාත්‍ය ධුරයක්වත් බාර දරන්න බෑ. ඒකත් අහිමි කරලා දෙන්නේ. ඒකින්ද මේ නාය ඔක්කොම ඉන්නේ මහ ජනතාව මුලා කරන්න එන අය. ඒක පැහැදිලිව පළවෙනි දේ. ඔබ ඇතුළුව. මම ඇතුළුව දැන් මම එක කියන්නම්. ඔව් ඔව් ඔව්. නාගානන් දෙන්නේ හැබැයි ජනාධිපති මැතිවරණයට එන්නේ තවත් අපේක්ෂකයෙක් හැටියට ජනාධිපති තනතුරට පත්වන්න නෙවෙයි. ඔහු වෙන්නේ පැහැදිලි වැඩපිළිවෙලක් අරගෙන. ඔහු ගේන්නේ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක්. තියෙන ක්‍රමය සම්පූර්ණයෙන්ම අතුගාලා දාන. ඔහු එන්නේ මේකේ නව ජනරජ ව්‍යවස්ථාවක් මේක සම්මත කරන රටේ මහ ජනතාව. මෙතන මේ ක්‍රමවේදයේදී ඔහු දැන් ඔබ කිව්ව නිවැරදි මහ ජනතාවට එක්කෙනෙක් කිරුවත් විශ්වාසයක් නැහැ. ඒක නිසා තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ජනතාවට දෙනවා ඒක ආණ්ඩුකුණ යථාවිත්ම පිළි අරගෙන තහවුරු කරලා තියෙනවා. මින් ඉදිරියට ලංකාවේ මැතිවරණයට ඇවිල්ලා දෙන පොරොන්දු ඉෂ්ට කළ නොකළොත් ඒක අධිකරණය හමුවට ගිහිල්ලා ඔබට බලගන්නන්න පුළුවන්. නමුත් නාගානන්ද මේකම මේ පාර පළවෙනි වතාව මේක තහවුරු කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තිමට මහ ජනතාවත් එක්ක ගිවිසුමකට එළඹෙනවා. ඒ ගිවිසුමේ පළවෙනි කාරණේ තමයි ඒක තියෙන ප්‍රතිෂ්ඨාවක්. මේක ඇල ගිවිසුම් නීතියේ තියෙන අවස්ථා ඔක්කොම තියෙනවා. ජනතාවගෙන් ඉල්ලනවා මොකක්ද ඉල්ලන්නේ? ඡන්දේ ප්‍රතිෂ්ඨා දෙන්න. ඔබේ මනාපය ප්‍රකාශ කරන්න මේ සම්මත කිරීම සඳහා. ඔවුන්ගේ මනාපය ප්‍රතික්ෂේප ඉටු කළ වහාම ඔවුන් ඒ එකම මේ සම්මත කිරීම සමගම රටේ උත්තරීතර නීතිය බවට පත්වැටි ඔහුගේ පළවන රාජකාරියේ ජනරජයේ පරම අධිකාරී වන මහ ජනතාව පිළි අරගෙන ආඩම්බරයෙන් ගෞරවයෙන් මොකද ඔවුන්ගේ අයිතිය අවුරුදු 70කට පස්සේ පරම අධිකාරී බලය තහවුරු වන්නේ ලංකාවේ. ඒ ඔවුන් පිළි අරගෙන සම්මත කරපු ෂණයකින් ඔහුගේ පළමුවන වගකීම තමයි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළි අරගෙන ඔහු විධිවත්ම රටේ මහ ජනතාව සම්මත කළා කියන එක සහතික කිරීම. ඔබට කියන්න ඕනේ මේ දේත් මෙතන 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කරපු අන්තිම කැත වැඩක් තමයි රොෂාන්. මේ රටේ මහ ජනතාවට මේ තිස්සෙල්ලත් මේ බලය තිබුණා. පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරන ලද නීතිය පව මහ ජනතාව ඉදිරියට ගිහිල්ලා ජනතා පරමාධිපත්‍ය අයිති ක්‍රියාත්මක කරලා සම්මත කරන්න අයිතියක් තිබුණා. 19 වෙනි ව්‍යවස්ථාවෙන් ඒ 85 වෙනි වගන්තියේ ඒ තිබිච්ච අයිතිය අහෝසි කළා. ඒකයි තමයි මේ පාර කරන්නේ. මොකද්ද කරන්නේ? මේ අහෝසි කරන්නේ 225. ඔව්. ඔව්. මේ 225ට කියලා මේ රජයේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් අහෝසි කළා. දැන් මෙතන ඔබ කිව්වා ඔබට දැන් ඔබ ඉස්සලා ජේ.ආර්. ජයවර්ධනගේ ධර්මිෂ්ඨ කතාවක් කිව්වා. ඔහු ගෙන අපේ යත්තා. නමුත් රොෂාන් ඒ ව්‍යවස්ථාව ගෙනාවේ මේ රටේ ජනතාවට කියලා මම විධායක ජනාධිපති කෙනෙක් ගේනවා. ධර්මිත සමාජ කතාවක් කිව්වා. ඊළඟට මේ මම ගේනවා කේවල ක්‍රමයක්. ඔය දැන් තියෙන නියෝජන ක්‍රමනාදීකට අපි සිංහලෙන් කියන්නේ නියෝජන ප්‍රජාතන්ත්‍රවාද කේවල ඡන්ද ක්‍රම. කේවල ඡන්ද දැන් තියෙන ක්‍රම සමානුපාතික ක්‍රමයක් ගෙනවා. ඔව් මේ රටේ ඉල්ලපු ඒවා. ඔහු ඒක තන්නි කරගෙන ආන්නේ එක්සත් ජාතික පක්ෂයේ ආරක්ෂාවට. නමුත් මේක ගේන්නේ දේශපාලන පක්ෂයක යම් පුද්ගලයෙකුගේ නැත්නම් මන්ත්‍රීවරුන්ගේ නැත්නම් අමාත්‍යවරුන්ගේ මේ කිසිම කෙනෙක්ගේ අයිතියක් සුරක්ෂිත කරන්න නෙවෙයි. මේක පැහැදිලිවම ගේන්නේ මෙන්න මේක පැහැදිලිවම ගේන්න රටේ මහ ජනතාවගේ අයිතිය ස්ථාපිත කරන්න. ඔබ කිව්වා ඔබට කිසිම නීතියක් සම්මත කරන්න වෙන්නේ බෑ කියලා. මොකද 225 එක යන්න වෙනවා කියලා.
එහෙම නෑ රොෂාන්. මේක ඔබ ඔබ නීතිඥයෙක්. ඔබ නීතිඥයෙක්. ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ හසල බුද්ධිමතෙක්. මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඔබ ජනතාව ඉදිරියේ ඔබේ මැනිෆෙස්ටෝ එක එහෙම නැත්නම් ඔබේ මැතිවරණ ප්‍රකාශනයේ හැටියට ගිවිසුම් නීති යටතේ ප්‍රතිෂ්ඨාපනයක් දීලා ඔබ ජනතාවට කියනවා මම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව හමුවේ තබනවා කියලා. මේක බලගන්වන්න මට ඡන්දෙ දෙන්න මට ජනාධිපති වෙන්න කියලා. හැබැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දැන් රටේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට අනුව ඔබ ජනාධිපතිවරයෙක් ඉදිරිපත් වෙලා ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දුන්නට තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහසු වෙන්නේ නැහැ. එහෙම අහසු වෙන නීති ලෝකයේ අපේ රටේ නැහැ. එතකොට අර ආයමත් ඔබට වැඩ කරන්න වෙන්නේ, ඔබට දිවුරුම් දෙන්න වෙන්නේ, ඔබට බලය ගන්න වෙන්නේ අර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ඔබ අතීත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබට විතරයි ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. රොෂාන් කොහොමද? ඒ තාක්ෂණික කාරණාව. රොෂාන් ඒක හොඳ වටිනාම ප්‍රශ්නයක් ඔබ නේද? ඔබ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බලය දෙන්නේ කොට ඒක බලගත වෙන්නේ නැහැ හෙට වෙනකොට. මම ඔබට කිව්වා මේ ඔබ බලය පත් වෙනන් පස්සේ. නැහැ රොෂාන්. ඔක කොහොම නෙමෙයි දකින්න ඕනේ. ඔබ මේක ඇවිල්ලා මේ වාජනේ බලන්න. මේක ඇතුළට වැස්සම උහුට පේන්නේ මේ වාජනේ පිට රාමුවෙන් ඇතුළේ තියෙන දේ මිසක් උහුට පිට පේන්නේ නැහැ. ඒක තමයි මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේක ඇතුළේ ඉන්න ඇයට පේන්නේ මේ ආණ්ඩුක්‍රම 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පමණයි. මම කියන්නේ ඔබට මේකෙන් එළියට එන්න කියලා. එතකොට මම එතකොට තමයි ඔළුවට ඔබට පේන්නේ ෂා ජනතා පරමාධිපති කියන්නේ මොනතරම් උත්තරීතර දෙයක්ද? මේ මොකද්ද මේ කරන්න හදන්නේ? ඔය සියලුම ව්‍යවස්ථාව දැන් ඔබ කියන තුනෙන් දෙකක් ඕන ජනමත විචාරණයක් ඕන ඔක්කොම කොහෙද ඔවා තියෙන්නේ? තියෙන ව්‍යවස්ථාව. මේ අවස්ථාවේ ඔබට දෙන්න බලය කුමක්ද? ඔබ නිර්භයව එඩිතරව ක්‍රියාත්මක කරන්න ඔබේ ජන බලය. ඔබේ පරමාධිපත්‍ය බලය ඔබ මේ තියෙන 78 ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න. ඒක චේතනාන්විතව ප්‍රතික්ෂේප කළා. ඔබේ ජන බලය ප්‍රතික්ෂේප කළා. මේක සම්මත කරපුවාන් පස්සේ ඒක සම්මත වෙන්නේ නැහැ. ඔබ ජනතාවගෙන් වරමක් ගන්නවා මේක සම්මත කරවා ගැනීම සඳහා. නෑ ඒක නෙමෙයි කරන්නේ. මේ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැනට තියෙන 80 වෙනි වගන්තියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කරන පනත් කෙටුම් පතක් කථානායකවරයා තමයි අස්සම් කරන්න ඕනේ. නමුත් ජනමත විචාරණයකදී ජනතාවට සම්මත කරන පනතක් සම්මත කරන කථානායකවරයාට බෑ. හැබැයි ඔබ ජනමත විචාරණයක් නොවේ පවත්වන්නේ. මේ පවත්වන්නේ නාගානන්ද ජනතාව ඉදිරියට යන්නේ ජනමතය ඉල්ලන්න. ජනමත විචාරණය කියන වචනේ නෙමෙයි. ජනමත ඉල්ලන එක හරි. හැබැයි ඒක නීත්‍යානුකූල ලියවිල්ලක් නොවේ. ඒක තමයි ඔබට කිව්වේ. ඒක ජනතාවට කියන්නේ නැත්නම් ජනතාව රැවටේ. ජනතාවට මෙතනදී එන්නේ ජනතාවගෙන් ජන බලය ඉල්ලන්නේ. ඒක මේ ලෝකේ කිසි කෙනෙකුට කිසිම රටක ජනතා පරමාධිපත්‍ය බලය අභියෝග කරන්න බෑ. අධිකරණය ඇතුළු. එකඟයි. හැබැයි ඔබ ජන බලය ඉල්ලලා දිවුරුම් දෙන්න ඕනේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම නෝ. නැහැ රොෂාන්. එතනත් වැරදි. එතන ඔබට කියන්නේ ඔහු ඉදිරිපත් වන්නේ පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. නමුත් ඔහු ජනතාවගෙන් ඉල්ලන්නේ ඔබේ ජනමතය ක්‍රියාත්මක කළා ඔබට ඉදිරිපත් කරන මේ ගැටෙන් ලිහෙන්න. මේ ගැටෙන් ලිහලා ඔබ මේ රට මුදා ගන්න අවශ්‍ය නම් මේක ඔබ පිළිගන ඔබේ ජන බලය ඔබ මේට පක්ෂව ප්‍රකාශ කරන අනුමැතිය දෙන්න ඔබේ. මේක එන්නේ නැතුව වෙන කිසිම දෙයක් කරන්න. ඔබ මේ ඔබ පිළි අරගත්තා බව ඔහු සහතික කරනවා. මේ රටේ පරමාධිකාරී ජනතාව විසින් මේ විධිමත්ව සම්මත කළ බව ඔහු සහතික කරපු ක්ෂණයකින් මොනවද වෙන්නේ රොෂාන්? ඒක තමයි. ඔහු එන්නේ ඉදිරිපත් වෙන්නේ පැරණි ව්‍යවස්ථාවට. නමුත් ඔහු දිවුරුම් දෙන්නේ ජනතාව සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාශ. ඒ ජනතාව සම්මත කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ 3න් 2කින් සම්මත විය යුතු නැතිද? කොහෙත්ම නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්නේ 78 ව්‍යවස්ථාව. අධිකරණයේ තියෙන 78 ව්‍යවස්ථාව. ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ඔක්කොම තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන අත. නමුත් මේක සම්මත කරන්නේ ඔය කිසිදු බලවේගයක් නෙමෙයි රටේ ජන රජයේ පරමාධිකාරී බලධරයා වන මහ ජනතාව. ඔවුන් මේ සම්මත කරපු ක්ෂණයකින් රොෂාන් පාර්ලිමේන්තුව ක්ෂණයකින් ඉස්සර යනවා. හොඳයි. මා ඔබ තරම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධ හසල දැනුමක් තිබෙන මාධ්‍යවේදියෙක් නොවේ. නමුත් මා ඒ ප්‍රශ්න කිරීම සහ එයට සිතන්න ඉඩකඩ ඔබට ලබා දෙමින් ඒ ප්‍රශ්න කිරීමෙන් මා ඊළඟ ඉදිරියට යනවා. මෙවර ජනාධිපතිවරණයේ උණුසුම කොයි විදිහටද ඔබට දැනෙන්නේ දැන්? දැන් ඔබට පේනවා මම එකයි මම ඔබට කියන්න ඕනේ මේක තව ටිකක් යනවා නාගන්නද කියනවානේ රොෂාන්. මේක මෙහෙම කියලා පොඩි රැල්ලක් වගේ කියලා අනිවාර්යයෙන් මේක සුනාමියක් දක්වා යනවා කියලා. ජනතාවට තියෙනවා රොෂාන් මේ වෙලාවේ කෙසේ හෝ මාතෘභූමිය ගලවා ගන්න ඕනේ කියලා. කවුරු ආවත් මේ පාර නම් ඔය සෙල්ලම කරන්න හම්බ වෙන්නේ නැහැ. යම් හේකින් ප්‍රධාන පක්ෂ දෙකෙන් කවුරු දැම්මත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. යම් හේකින් ජනතාව විමුක්තිමෝර්චය පැරදිලා ආවත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කළොත් ඔවුන් බරපතල අපරාධයක් කරනවා මේ අවස්ථාවේදී. ඇයි 71 20000ද 60000ද මැරුවා, 89 60000ද 80000ද මැරුවා? මේ රට බේරගන්න කියලා ආවේ ඔවුන් උණ්ඩෙන් කරන්න ගියම දේ තමයි
මේ ඡන්දයෙන් කළා මේ මාතෘකාව. ඔබට අයිතියක් තියෙනවා අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න. ඔබට ඡන්දය ඉල්ලන්න අයිතිය තිබෙනවා වගේම ජනතා විමුක්ති පෙරමුණටත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් ලෙස මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන ඉඩ තිබෙනවා. ඔසාන් ඊයේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්තුවා. ජනතා විමුක්ති පෙරමුණ පමණයි වෙනම යන්න කල්පනා කරන්නේ. ඔවුන්ට මේ රට මාතෘභූමිය මේ අපරාධකාරීන්ගෙන් ගලවා ගැනීමේ ඒ වගේම කියන්නේ සම්පූර්ණයෙන්ම කියන්නේ අවංක චේතනාවක් තියෙනවා නම් මේ පෙරමුණු දෙකට විරුද්ධව අපේක්ෂකයෝ දෙන්නේ කියන්නේ ගේන આવොත් ඒකට ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණයෙන්ම රටට වග කියන්න ඕන. මොකද මේ පෙරමුණු දෙක කියලා ඔබ කියන්නේ? දැන් ඔබ දන්නවා එක්සත් ජාතික පක්ෂයේ නැත්නම් පොහොට්ටුව හරි මොනවා හරි. ඉතින් ඔබත් ඉන්නවනේ තුන්වෙනි පෙරමුණක් හැටියට. ඒක තමයි මම කිව්වේ. නාගානන්ද මේ ඊයේ එකඟ වුණා මේ කට්ටියට එන්න පුළුවන් වුන් දෙදෙනාට අමතරව එක්කෙනාටයි කියලා. ඇයි ඔබ එහෙම කියන්නේ? එතකොට ඇයි මේ අපි මේ හදන්නේ මේ කඳවුරු දෙක කඩලා? හැබැයි ජනතා විමුක්ති පෙරමුණ වුන් මේ හිටෝ අනිද්දා අපි මේ වැඩසටහන පටිගත කරන්නේ. අද මේ හිටෝ අනිද්ද වුන් ප්‍රකාශයට පත් කරන වුන් ඒකයි මේ කියන්නේ ජනතා විමුක්ති. ඔබ බයයි ඔබ ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණට මම ජනතා විමුක්ති මුන්න මේ රටේ අවස්ථා හතරක කරපු බරපතල අපරාධ මේ රටට හෙළිකලේ කවුද? මම ඔබට කිව්වා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනකොට ඔවුන්ගේ ගෙනාපු ව්‍යවස්ථා මේ ගෙනාපු අන්තිම ව්‍යවස්ථා සංශෝධනය 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මේ රටටම හෙළිකලා කරපු පාවා දීම. ඔබ දැක්ක ජනතා විමුක්ති මුන්න ජනතාව ඉදිරියේ මේ රවට මේක ගොඩ වෙලා යනවා මේව කතා කරන්න යුතුයෝෂා. රටම වළක්වලා විධායක ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයාට ගෙනාවේ ජනතා විමුක්ති පෙරමුණ සම්පූර්ණ රටම වංචා කළා. ඔවුන් රටට කිව්වා අපි පෙනී සිටින්නේ ජනමත විචාරණයකට අධිකරණයට ඇවිල්ලා කිව්වා නෑ 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 මේකට ජනමත විචාරණයක් ඕනේ නෑ මේක පාර්ලිමේන්තුවට සම්මත කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි පළාත් සභා ඡන්දය. ඔවුන් ඇවිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ සම්පූර්ණයෙන්ම හැල්ලු කළා. 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා තීන්දුව දුන්නේ ඡන්ද කල් දාන්න බෑ. ජනමතයට ගරු කරන්න ඕනේ. උඹලා දන්නවා ඔබ කිව්ව වචනේ ජනතා පරමාධිපත්‍ය ඒකාංගයක් තමයි ඡන්ද බලය. ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි තීන්දුව දුන්න ඡන්ද කල් දාන්න බෑ. නමුත් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකට ගිහිල්ලා ජනතා විමුක්ති පෙරමුණට දවස් 12කට පස්සේ ඡන්ද කල් දැම්මා. JVP එක ජනතා විමුක්ති පෙරමුණ අනාථකලේ මේ අනුර කුමාර දිසානායක. ඒක තමයි මට තියෙන ලොකුම ගැටලුව. හැබැයි ඔබ ඔවුන් සමග සාකච්ඡා කළා. සාකච්ඡා ඔවුන්ව ආරාධනා කළා. රොෂාන් මම ඔබට නැවත කියන්න ඕනේ. මේ ප්‍රයත්නය මේ ඉන්න ප්‍රධාන බලවේග දෙකෙන් මේ රට කණේ කවුරු 71ක් තිස්සේ මේ රට මුදා ගන්න නම් අනිවාර්යෙන් එක අපේක්ෂකෙක් එන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණට ඒකට පොඩ්ඩක් ප්‍රඥාව තියෙන්න ඕනේ. අපි 71ක් තිස්සේ දැන් අවුරුදු 55ක් තිස්සේ කරලා අපිට තාම 4 දෙනයි ඉන්නේ. ඔබ දන්නවනේ දෙන්නෙක් ඉන්නේ පස්ස දොරෙන් ආපු දෙන්නෙක්. නීති විරෝධීව ආපු දෙන්නෙක්. ඔබට මතකද 2015 ජනාධිපතිවරණේ මා හිතන අපේක්ෂකයෝ 14 දෙනෙක් විතර ඉදිරිපත් වුණා. රොෂාන් ඒ කට්ටිය ගැන නෙමෙයි කතා කරන්නේ නෙමෙයි. මේ අයිතිත්වයෙන් අපේක්ෂකයෝ. ඔබට විශ්වාස නම් ජනතාව, ඔබට විශ්වාස නම් ඔබේ ප්‍රතිපත්ති, ඔබට විශ්වාස නම් ඔබ කරන ඔබේ අදහස් දක්වමින් ජනතාව ඉන්නවා කියලා. එකක් නෙමෙයි 20ක් ආවත් ඔබට දිනන්න පුළුවන්. ඒක තමයි මම. ඇයි ඔබ ආද ජනතා විමුක්ති පෙරමුණට දොස් කියන්නේ? දොස් නැහැ. ඇයි ඔබ විවේචනය කරන්නේ? මම මේ කියන්නේ ඔවුන්ගේ ආරක්ෂාවට. මේ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ අපේක්ෂකේ දැම්මොත් ජනතා විමුක්ති පෙරමුණ අවුරුදු 55 30 ඉඳලා දැන් ලක්ෂ 5ක් ගන්නවා. ඔවුන්ට මේ යන රේට් එකට රොෂාන් තව අවුරුදු 450ක් ඉතර යනවා 150ක් ගන්න. ඔබ දැන් ඔය කරන් හදන දෙයින් වෙන්නේ. ඔය 105 මේ මැතිවරණයේදී මම ඔබට අද අභියෝග කරනවා 0.5ට බහිනවා. මොකද අපි ජනතාවට බාර දෙමු. බාර දෙමු. ඒ ජනතාවට බාර දෙමු. අපි අපේ පුරෝකථන නොකර. මම කැමති එක්සත් ජාතික පක්ෂය ගැන ඔබේ තිබෙන තක්සේරුව මොකක්ද? විශේෂයෙන්ම දැන් රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඇතුළු ඔවුන්ගේ තවමත් අපේක්ෂක පිළිබඳව ඒකමතික අදහසක නෙවෙයි ඉන්නේ මේ අපි වැඩසටහන පටිගත කරන මොහොතේත්. ඔබ මොකද හිතන්නේ? එක්සත් ජාතික පක්ෂයේ නම් නොකිය. ඔබේ ප්‍රතිවාදී. ඔව්. එක්සත් ජාතික පක්ෂයේ නම් නොකිය මම මේ ටික කියන්නම් ඔබට. මේ රටේ 2015 පස්සේ ජනාධිපති මෙතුණෙන් පස්සේ මෙතන අග්‍රාමාත්‍ය ධූරයේ මොහුට කවුද රනිල් වික්‍රමසිංහට දීලා ඔහුට කැබිනට් මණ්ඩලයේ පත් කළා කරපු අපරාධ ඔක්කොම මේ රටේ මහජනතාව දන්නවා. මොවුන් කිව්ව රටට මට මතකයි එංගලන්තයට ඇවිල්ලා ජනාධිපති සිරිසේන කිව්වා World Corruption Summit එක මේ කියන්නේ දූෂණ සම්බන්ධව ජාත්‍යන්තර සමුළු එහු ඇවිල්ලා කිව්වා රනිල් වික්‍රමසිංහත් මාවත් ජනතාව පත් කළේ නීති ආධිපත්‍ය ස්ථාපිත කළා. ජනතා පරමාධිපත්‍යයේ ඒ බලය ස්ථාපිත කළා. ඒ වගේම නීති ඉදිරියේ සමාන රැකවරණේ මහජනතාවට අයිති දීලා අල්ලස දූෂණ වංචාවේ මාතෘභූමිය මුදා ගන්න කියලා. ඒක සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ පාවා දුන්නා. මහා බැංකුව ඔබ කිව්වා වගේ කොල්ල කෑවා. ඒ වගේම ඔබ දන්නවා ඔහු මහා බැංකුව තමන්ගේ විෂයක් නොවන ඔහු මුදල් අමාත්‍යවරයන් නොවි විදේශිකෙක් මුදල් අමාත්‍යංශයට ගෙනල්ලා ඉතින් ඔබ දන්නවා මහා බැංකුවට පත් කළා බැංකුව සම්පූර්ණයෙන්ම මංකොල්ල කෑවා. ඒ වගේම තමයි
මහජනතාවගේ ලොකුම සිහිනය වනේ මහින්ද රාජපක්ෂ රජය හිටපු බරපතල අපරාධකරුවන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කිරීමට. එක සම්පූර්ණයෙන්ම මුන් රටම වංචා කළා. අද දැන් අඬා වැටෙනා දැන් කරගන්න දෙයක් නැතුව. ඒ අවස්ථාවේදී නාගානන්ද ඔබ දකිනවා නීතිපති දෙපාර්තමේන්තු හිටියේ කවුද? කවුද මේ දැන් ඩෙපියුටි සොලිසිටර් ජෙනරල් දැන් අභියාචනාධිකරණ සභාපතිතුමා හෝදාගොඩ මහත්මයාත් එක්ක අධිකරණයේ අපි ලොකු සටනක් කළා. ත්‍රිපුද්ගල ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගේන්න. අපි ඒ වෙලද කළේ ඇයි ඒකට සහයෝගය දුන්නේ? රටේ මහජනතාවගේ සිහිනය වුණේ වහ වහ කඩිනම්ම මේ නඩු අහලා විනා වහම තීන්දුව දෙන්න. නමුත් එක්සත් ජාතික පක්ෂයේ ජනතාවගේ සිහිනය සම්පූර්ණයෙන්ම පාවා දුන්නා. සම්පූර්ණයෙන්ම කඩ කළා කියන මම කියන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අය අවුරුදු 30 35 රොසාන් එක්සත් ජාතික පක්ෂයේ හිටපු අය ඔවුන් දැන් ඒ පක්ෂය අමතක කළ නාගානන්ද වටා රොක් වෙනවා රොසාන්. නාගානන්ද මහත්තයෝ ඔබ කියන මේ බරපතල ප්‍රකාශ සහ පැහැදිලි කිරීම බුද්ධිමත් සමාජයේ බොහොම ආඩම්බරෙන් වැළඳ ගන්නවා. දියුණු සමාජයකට යන්න සිහින දකින්න උගත් සමාජය, වියත් සමාජයේ වෘත්තිකයෝ, විශ්වවිද්‍යාල ආචාර ප්‍රජාව හැමෝම බාර. හැබැයි මේ රටේ ඉන්නවා මේ පිළිබඳව අලකලංචයක්වත් අවබෝධයක් නැතිව එදා වේල ජීවත් වෙන්න සටන් කරන, අද රැයට කෑවොත් උදේට කන්නේ කොහොමද කියලා හිතන 60%ක් විතර ජනතාව. ඔබ දන්න 20%ක් විතර ඉන්නවා මුළු සමස්ත ආදායමෙන්ම 80%ක් භුක්ති විඳිනවා. හැබැයි 80%ක ජනතාවක් ඉන්නවා මුළු ආදායමෙන්ම භුක්ති විඳින්නේ රාජ්‍ය ආදායම 20%යි. ඉතින් ඩොලර් 2යි 3යි දෛනික ආදායම එක්කෙනෙක්ගේ රුපියල් 750යි. රුපියල් 50,000ක් 60,000කින් අද ජීවත් වෙන්න බැහැ කියලා මා බැංකුවම කියනවා. මා කියන්නේ බහුතර මිනිස්සු ඉන්නේ අපට ආර්ථික සහන දෙන්න, අපිට ජීවත් වෙන්න වැඩසටහනක් දෙන්න, අපේ දරුවන්ට පාසල් සෞඛ්‍ය දෙන්න. දැන් ජනාධිපතිවරයෙක් කියන්නේ රටට ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධනයක් කළා ජනතා පරමාධිපත්‍ය බලයේ පමණක් ගේන කෙනෙක්ට නෙවෙයි. කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ, ධීවර ශේෂ්ත්‍රයේ, කම්කරු ශේෂ්ත්‍රයේ, උතුරු නැගෙනීර, කඳුකර වතුකර ජනතාව, දමිල ජනතාව, මේ සෑම දෙනාටම සෑම ශේෂ්ත්‍රයකටම සාධාරණ යුක්ති ඉෂ්ට වෙන්න ඕනේ. හැබැයි ඔබගේ වැඩසටහන ලේවා නෑ. ඔක්කොම තියෙනවා රොෂාන්. ඔබ බලන්න මේ ව්‍යාප්තාව පැහැදිලිව කියවන්න. මේකෙත් රොෂාන් දැන් ඔබ ඔය ඔබේ ප්‍රතිපත්ති ප්‍රකාශන හැටියට කියන්නේ ඔබ ව්‍යවස්ථාවමද? නෑ, ප්‍රතිපත්ති ප්‍රකාශය මීට අමතර වෙන්නේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මම ඔබට කිව්වා ඒකේ තහවුරු කරනවා මේක අපි ක්‍රියාත්මක කරනවා කියන එක. ඒකේ ඔබ කියපු දේවල් ඔක්කොම තියෙනවා. මේ රටේ මහජනතාව මම ඔබ කියන දේ පිළිගන්නවා. අහිංසක මහජනතාවට හොඳට දිය කළ දෙනවා, පුන්නක් උදීලා කියපලා මේක බී පල්ලා මේ දියුල් ස්වීඩන් ජනතාවවත්, නෝර්වේ ජනතාවවත්, කැනඩා ජනතාවවත් නෙමෙයි අපේ රටේ ජනතාව. නමුත් රොෂාන් අපි මෝඩ නෑ. නමුත් අපි අසරණ කළා තිබෙන අවුරුදු 70ක් තිස්සේ මේ පාර රටේ මහජනතාවගේ ප්‍රඥාව අවදි වෙනවා. ඔබ කිව්වා ඔබ කියපු දේ 100%ක් නිවැරදි. රාජ්‍ය ආදායම දෛනික ආදායම රටේ දවසකට බිලියන 5යි. නමුත් මම මේක පින්නුව එදා විගණකාධිපතිව හිටපු ගාමිණී විජේසිංහට ඒ 5 කියන්නේ රැස් කළ යුතු රාජ්‍ය ආදායමෙන් 30%. ඒ සවසේට 70%ක් එළියේ 70%ක් මේ මංකොල්ලේ. ඔහු කියනවා දවසකට රාජ්‍ය වියදම බිලියන 7යි. නමුත් රොෂාන් ඔය 7 එතනිට මංකොල්ලේ කොච්චරද? නමුත් මේ රටේ මේ කතා කරන්නේ රොකට් සයන්ස් නෙමේ. ලැබිය යුතු රාජ්‍ය ආදායම ලැබෙනවා නම් වියදම් කරපු රාජ්‍ය ආදායම රටේ නීති ආධිපත්‍යයක් ඇතුව වියදම් කරනවා නම් ඔබ කතා කරපු ප්‍රශ්න දරුවන්ගේ පාසල් සමහර තියෙන 600ක් විතර තියෙන පාසල් වලට අඩු ගානේ දරුවන්ට කියලා බේසිකලි පාසු ගන්නෑ. ළමයි එකින්ද උදේට වතුර බීලා එන්නෙත් නෑ ටොයිලට් යන්න වෙයි කියලා. මේ අවුරුදු 71ක් ගිහිල්ලත් අපි කියන්නේ තාම මොනවද දුෂ්කර ප්‍රදේශේ දුෂ්කර පාසල් අවුරුදු 71ක් ගිහිල්ලා අපිට වැඩි පස්සේ හිටපු රටවල් දැන් අපිට වැඩි ගව් ගානක් ගිහිල්ලා. ඒ වගේම ඔබ කතා කළා අනිත් ක්ෂේත්‍ර කෘෂිකර්ම ක්ෂේත්‍රය බලන්න. රාජ්‍ය ආදායම සුරක්ෂිත කළොත් ගොවියන්ගේ ප්‍රශ්න එතනින් ගියාම ඔවුන්ට ඔබ දකින්න අද ගොවියන්ගේ මේ අවුරුදු 29 30 අයගෙත් මේ කැඩ්මියම් ජරාව මර්කරි රසදිය ඒ වගේම මේ කුණු ජරාව දීලා ගොවියෝ ලෝකේ කිසිම රටක පිළිගන්නේ නැති මේවා තමයි අද පාවිච්චි ගන්න ලංකාවේ ගොවියෝ මොනවද මේ වල්නාශක කෘමිනාශක මේවා සම්පූර්ණ තහනම් ඔවුන්ගේ ඒ වගේම තමයි අස්සයන්ට ගියාම විකුණ ගන්න තැන නැතු පාරේ හැලලා යනවා මේවා රටේ ලෝකේ ප්‍රශ්න නෙවෙයි ඔබ කොහොමද රාජ්‍ය ආදායම සුරක්ෂිත කරන්නේ රාජ්‍ය ආදායම සුරක්ෂිත නම්බර් 1 අංක 1 නීති ආධිපත්‍ය අග්‍රාමාත්‍යවරයාටත් එකයි ඔහු කළොත් වරදක් ඔබ තියන දැන් තියෙන ව්‍යාප්තාවේ 35 වන වගන්තියෙන් ජනාධිපතිවරයා හෝ රාජ්‍ය නායකයාට ඉරිව නඩු පැවරීම සම්පූර්ණයෙන්ම අහෝසි කළා තියෙනවා. සම්පූර්ණයෙන්ම අග්‍රාමාත්‍යවරයා ඇතු රාජ්‍ය නිලධාරණ සෑම කෙනෙක්ම නීති ආධිපත්‍යයට යටත් කරනවා. එතනින් පටන් ගත්තන් පස්සේ රාජ්‍ය ආදායම රැස් කරන්නේ ආයතන 3යි.
සියයට හැත්තාවක් පමණ ශ්‍රී ලංකා රේගුව ඊළඟට ආදායම්බද දෙපාර්තමේන්තුව ඊළඟට සුරාබදු අයබදු මේ ආයතන තුන උන්ට දෙනවා මැසේජ් එක අදින් පස්සේ මේක වහම නවත්තන්න අර 100ට 30 රැස් කරන අයට දෙනවා වහම අදින් පස්සේ මේක නවත්තන්න අනිත් අයට ගන්න ඕනේ තීන්දුව රජය ගනි මේ රට මේ විදිහට කාබාසින් වල නැති නාස්ති වෙන්න දෙන්න බෑ අද ඉඳලා ඔබ රටේ නීති ප්‍රකාරව රාජකාරී කලේ නැත්තම් ඔබට මතක ඇති ලීකෝන්නේ උදීපු පණිවිඩේ ඒකම තමයි දෙන්නේ කරුණා කළා මොකද ඔවුන්ට විරුද්ධව ඔය කරපු අපරාධ විරුද්ධ සම්බන්ධයෙන් කටයුතු කරන්න නෑ රජය නමුත් ඔවුන්ගෙන් අපේක්ෂා කරනවා එදා සිට රාජ ආදායම සුරක්ෂිත කළා මේ රට ඉදිරියට ගෙනිහිල්ලා මේ අහිංසක මහ ජනතාවගේ ඔබ කියපු ප්‍රශ්නය අද ගොවියෝ ඉල්ලන්නේ මොනවද අද අම්මල තාත්තල ඉල්ලන්නේ මේක රොකට් සයන්ස් නෙමෙයි කිව්වේ ඒකයි අපි මේ සමස්ත රාජ්‍ය ආදායම ආරක්ෂා කරගතහොත් අපිට මේ ප්‍රශ්නවලට උත්තර හොයන්න පුළුවන් කියලා පැහැදිලිවම ණය ගෙවන්න තියෙනවානේ පැහැදිලිවම ණය ගෙවණේකට මම ඔබට පැහැදිලිව කරන්න ඕනේ අපේ තියෙන ට්‍රිලියන US ඩොලර් තියෙන බිලියන 60 ගානක ණය රටේ තියෙන සම්පත් අද මොන් කොහොමද අද මේ එක්ස්පෝර්ට් කරන්නේ මොනවද ඉල්මනයිට් තව තියෙන රටේ ප්‍රධාන මිනිරන් මේවා ඇවිල්ලා ස්වභාවික සම්පත් ටොන් ඔව් ටොන් එකක් අපි 1 කිලෝග්‍රෑම් එකෙන් ගන්න පුළුවන් ආදායම ටොන් එකක් අපි එක්ස්පෝර්ට් කරනවා අමුද්‍රව්‍ය හැටියට නමුත් මේක නැනෝ ටෙක්නොලොජි එක අපි පාවිච්චි කරලා මේවා හරියට නිමිද්‍රව්‍ය විදියට කියනවනේ මම නාගානන්ද මේ කතා කරන්නේ විද්‍යාඥයෝ මේ කතා කරන දේවල් අපිට ඔය ණය බර ලොකු ප්‍රශ්නයක් වන්නේ නෑ ඩොලර් බ්‍රිලියන ට්‍රිලියන ගන්න පුළුවන් නෑ ට්‍රිලියන නෙවෙයි අවිදින ඩොලර් බිලියන 60 ගානයි ඕක ලංකාවේ ප්‍රශ්නයක් වන්නේ නෑ අපිට ආදායම හොයන්න පුළුවන් අනිවාර්යෙන් මේ රට මුදා ගන්නවා කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි මේ 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 පිම්බිම ඇතුලේ ඒ තරම් කණි සම්පත් තිබෙනවා සම්පත් මට පෙන්වුවා ලංකාවේ මැප් එක අරගෙන තියෙන සම්පත් ප්‍රමාණය මේ රටේ මිනිසුන්ට ඕවා ගැන රොෂාන් රාජ්‍ය පාලනේ ඉන්න අයට තුට්ටුවක වටිනාකමක් නැහැ දැන් ඒකද මේ සෝෆා කියා ගිවිසුම් සඳහන් කරමින් ජාත්‍යන්තර මැදිහත්කරුවන් අපේ රට ඇතුළට ඇවිල්ලා තියෙන මේවා දැනගෙනද රොෂාන් ඔබ දැන් ආපු හින්දා මම මේ කියන්නේ සෝෆා කියන්නේ තමන්ගේ මාතෘභූමිය ඇවිල්ලා සම්පූර්ණයෙන්ම පාවා දීම ආනුකයත් ආයේ පළවෙනි වගන්ති කියන්නේ මොකද්ද ශ්‍රී ලංකා ජන රජයේ ස්වෛරී ස්වාධීන නිදහස් ජන රටක් ඒක සම්පූර්ණයෙන්ම පාවා දෙනවා. හැබැයි 225 කියනවානේ. 3 දෙකේ බලයක් තිබ්බා කියනවානේ. රොෂාන්. මේක 2013 ජනාධිපති මහින්ද මහරජාගේ කාලේ ගෙනාවා කියනවා. මෙහෙම කියලා ජනතාව රවට්ටනවා. 100% හම්බන්තොට විකුණුවෙත් ඒ විදියට. ඔව්. දැන් පෝට් සිටිය විරුද්ධ වෙලා හිටපු අය අද පෝට් සිටියේ ව්‍යාපෘති ආරම්භ කළා තියෙනවා. හම්බන්තොට ගලක් තියෙනවා. දැන් අද ත්‍රිකුණා මලේ විකුණන්න යනවා. ත්‍රිකුණා මලේ ඉඳලා වෙනම කොරිඩෝ එකක් වෙනම මාවතක් දාන්න යනවා රට මැදට. රට මැද තියෙන සියලුම සම්පත් ඉඩම් විකුණන්න ජනතාවට අයිතිය දෙනවා. ඇයි ඒ? මේක තමයි මම මේ රටේ මහ ජනතාවට සිරස අපි නිරන්තරයෙන් සිරසේ ප්‍රෝත්ය ඔස්සේ වාර්තා කරද්දී අපිට පවා චෝදනා මඩෙල්ල කරනවා. ඔබ කියපු දෙයට 100%ක් ඔබ නිවැරදි. එතනදි තියෙන්නේ කරුණා කරලා. ඔය කොළ පාට, නිල් පාට, රතු පාට කණ්ණාඩි කඩලා විසි කරන්න. මේ විදිහට රට මවුබිම මේ විදිහට මංකොල්ල කණ්ඩ අවසර දෙන්න එපා මේ 225 මේ ජනාධිපතිවරයා සියලු දෙනාම නිර්පාහරණ තැනකට ඔබ දිරිමත් වන්න. ඔබේ ප්‍රශ්නේ විසඳන්න තමයි මේ රට මුදා ගැනීමට තමයි නාගනන්දාවේ නැතුව මේ සපත්තු කුට්ටන් දෙකක් දෙන්නම් අරක දෙන්නම් කියලා ජනාධිපතිවරයෙක් නෙවෙයි. හැබැයි රැල්ල ගහන්නේ ගෝඨාභය රාජපක්ෂට. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා මේ රට ආරක්ෂා කරනවා. මේ රටේ ඒ අදාළ ප්‍රතිසංස්කරණ කරනවා තමන් පාලකෙක් නායකයෙක් හැටියට රට බාර ගන්න ලෑස්තියි කියලා. ඔබ කීපු නිසා මේ දේ කියන්න ඕන. ඔබ ඔබේ පාසලේ ගෝඨාභය රාජපක්ෂ. ඔබගේ හොඳ මිතුරෙක් ගෝඨාභය රාජපක්ෂ. මමත් ගෝඨාභයත් ගියේ එකම පාසලට. නමුත් මේ දේ කියන්න ඕනේ ආනන්ද මහවිද්‍යාලයට. ඔව්. නමුත් මේ දේ කියන්න ඕනේ ගෝඨාභය රාජපක්ෂ තමයි පළවෙනි වතාවට මේ රට පාවා දුන්නේ ඇමරිකාවට. 2007 නීති විරෝධීව අර කොහොමද බ්ලේක් එක අස්සන් කළ ඇමරිකන් තානාපතිවරයාත් එක්ක ඇමරිකන් හමුදාවලට මේ රට පාවිච්චි කරා. ඔබ වගකීමෙන් මේ කියන්නේ. අනිවාර්යයෙන්. මොකද මේක මම ඔබට මතක ඇති ෆේස් ද නේෂන් ප්‍රෝග්‍රෑම් එකේදී මම ඉදිරිපත් කළා. ඒ ගිවිසුම සම්පූර්ණයෙන්ම. ඊට පස්සේ ඔබ දකිනවා ඒ 2007 ගෝඨාභය ආරක්ෂා මේක තමයි රටේ මහ ජනතාවගේ ප්‍රඥාව අවදි කිරීමේ වගකීම ඔබ අහපු ප්‍රශ්නේ හරි. ඒ අවස්ථාවේදී ඔහු පාවා දීපු ප්‍රමාණයට වඩා 100 ගුණයක් ඉස්සරහට ගිහිල්ලා මේ යහපාලනේ පාවා දුන්නා. ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ හමුදාපතිවරයාගේ නිර්දේශ සම්පූර්ණයෙන්ම මම රටට හෙළි කළා. නීතිපතිවරයා කිව්වා මේ ගිවිසුම සම්පූර්ණයෙන්ම නීති විරෝධී. ජනතා පරමාධිපත්‍ය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. ජන රජයේ ස්වෛරීත්වය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරනවා. ඒ වගේම තමයි ජනතාවට නීති ඉදිරියේ තියෙන සමාන රැකවරණය උල්ලංඝනය කරනවා. ඒකින්ද මේක වහාම නවත්තන්න කියලා රජයට උපදෙස් දුන්නා. නමුත් මම ඒකයි ඔබට මුලින්ම කිව්වේ.
මේ රටේ ජනතා ප්‍රතිමා පරමාධිපත්‍ය කියන එක වචනයට පමණක් සීමා වෙලා තියෙන්නේ. අර උඩ ඉන්න මේ මේ තියෙන සංවිධානාත්මක අපරාධකාරයෝ නිදහසේ මාතෘභූමිය මංකොල්ල කරනවා. මොනවද කිව්වේ අපේ හමුදාපතිවරයා? ඔහු ඊට එක පියවරක් ඉස්සරහට ගිහිල්ලා කිව්වා, මේක අස්සම් කළොත් මේ රටේ මහජනතාව කැරලි ගහයි කියලා. යථාතත්වයේ මේකයි. මේ විදිහට ඔබ දකින්න මේ ලෑන්ඩ් බැංකයක් කරන්න කියලා මේ ගෙනාවු 50 කටින් උත්සාහ කරන්නේ මොකද්ද? ඇයි මේ ඇමරිකන් තානාපතිනි මේ මොකටද හාමුදුරුවෝ පස්සේ යන්නේ? මොකටද කාඩිනල්තුමා පස්සේ යන්නේ? මා ඔබෙන් UNP එක ගැන ඇහුවා. මා ඔබෙන් අහන්න ඕන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොහොට්ටුව ගැනත්. මොකද ඔබ අපේක්ෂකෙක් නම් ඔබට ඒ පිළිබඳව තක්සේරුවක් තිබිය යුතුයි. මා අහන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා පාලන කාලයේ මේ රටේ සිදු වූ අය කියන මධ්‍යවේදී ඝාතන, පුද්ගල අතුරුදන් වීම සහ දූෂණ, වංචා සියල්ලම ඔබත් කාපට් එක අස්සේ ගහලාද බලය ගන්න බලාපොරොත්තු වෙන්නේ? කවදාවත් නැහැ. මේවට වග කිය යුතුයි. රටේ නීතිය කොතනින්ද අපි පටන් ගන්නෙ? 2015 මෙහා වැරදි කර අයට දඬුවම් දීලා පටන් ගන්නවද? 2015 එහා වැරදි කළා. මොකද්ද සීමායිර? ඔබ දකින්න රොෂාන්, නීතියේ තියෙනවා සමහර වැරදි තියෙන කාල සීමාවකට සීමා කළා. අවුරුදු 10යි 20යි. නමුත් ලෝකයේ අපරාධ නීතිය එහෙම කාල සීමාවක් නැහැ. ඒකෙන්ද අපරාධ නීතිය යටතේ බරපතල දූෂණ වංචා කරපු අයට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක වෙයි. ඒකෙදි අයලා කොල්ල පාටද, නිල් පාටද, රතු පාටද කිසිම පාට කතා වෙන. මහා ජනතාවගේ ඉල්ලීම ඒකයි. ඔබ කියන්නේ ඔබ ඔබට එහෙම අදාළ නැහැ. කිසිම සේත්ම කිසිම දේශපාලන පක්ෂයක් නෙමෙයි මට අදාළ වන්නේ. මොකද අදාළ වන්නේ? මේ බොඳ වෙච්ච සිහිනයක් තියෙන මහා ජනතාවගේ දැඩි ඉල්ලීමක් තියෙනවා. එන්නේ ඒක තමයි මේ ඉෂ්ට කරන්නේ. ඒක තමයි ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා බවට පත් වුණු වහාම ඔහුව නීතියෙන් බැඳ තබනවා. ඔහුට ඕන විදිහට හැසිරෙන්න බෑ. ඔහුට දැන් තියෙන මුක්තිය සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. අධිකරණයත් බැඳ තබනවා. පාර්ලිමේන්තුව බැඳ තබනවා. ඔබට කිව්ව 60 දෙනෙක් ඔබ ඔබම කියනකොට මට මතක් වෙනවා හැම නායකයෙක්ම ඔහොම තමයි කතා කළේ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කතා කරපු ලස්සන බලන්න 2015 අපිට වෙයි කිරුණේ නැහැ. කිරුණ නැතු වෙන්න පුද්ගලයාගේ වරදටත් වඩා සිස්ටම් එකේ වරදක් තිබුණා. ඒක තමයි රොසාන්. දැන් ඔබ 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 මට කතා කරපු කාරණාව තියෙනවා. අර ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කළා කියලා. පර්මනන්ට් ට්‍රයල් ඇට් බාර් නේද? සුප්‍රමේ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ පත් කළා තියෙනවා. දැන් නඩු අහන බව පේන්න තිබෙනවා. නමුත් යුක්තිය පිසිඳලා කවුද උනේ ලසන්ත වික්‍රමතුංග මහත්තයා ඝාතනය කළේ කවුද කියලා තාම යාගේ දුව අහනවා. රොෂාන්. තමන්ගේ තාත්තා මැරුවේ කවුද කියලා දුව අහනවා. පුරවැසියෝ අහනවා. රොෂාන් ඔබ දැක්කා. ත්‍රිපුද්ගල මහාධිකරණය මොනවා කරන්නේ? හිමත් මොකුත් සාධාරණ නැහැ නේද? ඔබෙන් මම ඔබත් අධිකරණයට ගිල නතර වුණා. රොෂාන් ත්‍රිපුද්ගල මහාධිකරණය කුමක් කරන්නේද? මේ විදිහට බරපතල දූෂණ චෝදනා තියෙන ගෝඨාභය රාජපක්ෂ ගිහිල්ලා ශ්‍රේෂ්ඨ අධිකරණයට ගිහිල්ලා කියන මේ නඩුව නවත්තන්න. ඔබ දැක්කා. ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා එහෙම නැත්නම්. නමුත් රොෂාන් ජනාධිපති මැතිවරණයට නාගානන්ද එනවා නම් මට චෝදනා තියෙනවා නම් මගේ යුතුකම වෙන්න ඕනේ පළවෙනි දේ මොකද්ද? මම ඇවිල්ලා පළවෙනි දේ මහ ජනතාවට පිළිගන්න පුළුවන් අපරාධ දූෂණ චෝදනා කිසිවක් නැති මට චෝදනා තියෙනවා නම් කෙලින්ම අධිකරණයට හමුවට ගිහිල්ලා මේක ගෙනාද ක්ෂණිකව අහලා දිසිනා. මම නිර්දෝෂී බව ඔබ ගෝඨාභය රාජපක්ෂර කියන ඔහු ඇමරිකානු පුරවැසියෙක් කියලා. ඔබ එංගලන්ත පුරවැසියෙක්. රොෂාන් නාගානන්ද පහුගිය 4-18 වෙනිදා ගියා එංගලන්ත පුරවැසියෙක්. පසුගිය ජූලි මාසේ 18 එංගලන්ත ගිය හැටි කරපු පළවෙනි ක්‍රියාව තමයි පුරවැසි බව අත්හැරීම බාර දුන්නා. ඒක දැන් ළඟදීම නාගානන්දට විධිමත් එංගලන්ත රජයෙන් දැනුම් දුන්නම රටටම නාගානන්ද විසින්ම හෙළි කරනවා. ඒ වගේම ඔබ ගෝඨාභය රාජපක්ෂටත් ඔබ කියන්න කරුණා කළා. ඔබ එංගලන්තේ පුරවැසිභාවයේ අත්හැරපු බවට ඔබ මේ වටේ ඉන්න තෝල්කියෝ නෙමෙයි ඇමරිකාවේ. ඔව් ඔබ ඇමරිකාවේ පුරවැසිභාවයේ අත්හැරපු බව තෝල්කියෝ දාලා කියන්නේ නැතුව වෙනත් චූදිතයෝ දාලා කියන්නේ නැතුව කවුද දැන් ඔය ඔහු ගැන පෙනී හිටින්නේ? ගම්මන්පිල කියන්නේ තවත් අපරාධ නඩුවක චූදිතේ. ඔවුන් දාලා කතා කරන්නේ නැතුව ගෝඨාභය රාජපක්ෂට ඔබ කියන්න ඔබ පුරවැසිභාවයේ අත්හැරියා නම් කරුණාකරලා ලියවිල්ල රටට හෙළි කරන්න. මොකද ජනතාව පරමාධිපත්‍ය දන්න ජනතාවගේ අයිතියක් එක දැනගෙන. ඇයි ඇයි නාගානන්දර කොහෙන්ද සල්ලි මේ වගේ වැඩ කරන්න? ලංකාවේ ඊයේ පත්තරේ තිබ්බා ජනාධිපතිවරණයට රජේ විතරක් දරන්න බලාපොරොත්තු වෙනවලු අතිවිශාලම රුපියල් මිලියන 4000කට වැඩි. 4000කට වැඩි. නමුත් ඔබ දකිනවා නාගානන්ද මේ නීතිඥයෙක් කියලා ඉංගලන්ත ගිහිල්ලා රේගු නිලධාරියෙක් වශයෙන් හිටියා කියලා අපි අහලා තියෙන්නේ. කොහෙන්ද සල්ලි? දැන් ඔබ ආධාර එකතු කරන ඔබේ Facebook එකේ බැංකු ගිණුමක් දානවා හැමතිස්සෙම. දැන් ඔබ අනිත් අයට චෝදනා කරද්දි ඔබේ විගණනයකට ලක් වෙන්නේ නැහැ. ඔබට අතිවිශාල මුදල් කන්දරාවක් දැන් ලැබෙමින් පවතින. රොෂාන් හැමදාම ලෝකේ පුරා ජනතාව මේකට මට ආධාර කරනවා. මේ ගිණුම ඔබ දැන් වහපු නිසා
මේ ගිනුමේ මම ඔබට අනන්තවත් කියලා දෙන්න මම දැක ආදත් අහනවා. ඔය ගයන අයට මට එදා ඉතාලියට ගියාම කිව්වා කවුද අර හිටියේ හේමන්ත පරණකුරුසූරිය ගිහිලා ඒ රටේ තරුණයෝ ගිහිලා අපේ ශ්‍රී ලාංකිකයෝ ඒ ලක්ෂ ගණන් යුරෝ දුන්නා. ඒ සල්ලි වලට ආගිය අතක් නැහැ. ගත්තේ මුදලින්. ඔබ දැක්කද නාගානන්ද ලෝකේ රටවල් ගිය කිසිම රටක මුදල් බාරගත්ත ඔබ දැක්කද? එකත සල්ලි එකතු කළා. ගෙන මට මතකයි ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල විතරක් US ඩොලර්ස් කියන්නේ ඔස්ට්‍රේලියානු ඩොලර් 10,200ක් එකතු කළා. සත පහක් බාරගත්තද? ඔවුන්ට දුන්නේ බැංකු ගිණුමේ අංකය. ඒ ගිණුමට නාගානන්ද සමහරු කියනවා ක්‍රෙඩිට් කාඩ් තියෙනවා ඩෙබිට් කාඩ් තියෙනවා මං කොල්ල කරනවා සත පහක් ගන්න බෑ රොසාන්. එහෙම කාඩ් කිසි දෙයක් නෑ. මේක એટલે ඩෙසිග්නේටඩ් account එකක්. මේක මේ ඉලෙක්ෂන් එක සඳහාම ආරම්භ කරගපු ගිණුම. මේකට ලැබෙන ඉලෙක්ෂන් එකේ පස්සේ මොකද ඔබ කරන්නේ? මේක ඉලෙක්ෂන් එකට වියදම් කරගන්න බැරුව තමයි දැන් ඉන්නේ රොසාන් බරපතල ප්‍රශ්නයක් මුණ දෙන්නේ. අරගෙන පොහට්ටුවේ කට්ටුපු එක දවසකට වියදම් කරපු එක ඇති නාගානන්දට ඡන්දෙතම. හරි ඒකයි මේ දෙන ප්‍රශ්නේ. හරි අවසන් ප්‍රශ්නේ මගේ නාගනන්ද මහත්තයෝ මේ රටේ ජනතාව අහන ප්‍රශ්නත් එක්ක ඔබතුමාට මේ වෙනකොට එන්න එන්න ඉල්ලුම වැඩි වෙලා තියෙනවා පීඩනය වැඩි වෙලා තිබෙනවා ප්‍රතිචාර මඩ හැම දෙයක්ම එනවා. ඔහොම තමයි වැඩ කරන්න යනකොට මේ රටේ අනගාර ධනපාලතුමාත් කිව්වනේ මම අහන නාගනන්ද මහත්තයෝ ඔබ හිතුවේ නැද්ද සිස්ටම් එකට ඇතුල් වෙලා කැබිනට් අමාත්‍යවරයෙක් වෙලා දේශපාලනය කළා අගමැති කෙනෙක් වෙලා ජනාධිපති පියවරෙන් පියවර පක්ෂයක් ආරම්භ කළා පක්ෂයට ජනමතය ගෙනැල්ලා ඇයි මේ එකපාරට ජනාධිපති වෙන්න හිතුවේ කියන එක මම පටන් ගත්ත ප්‍රශ්නේ අවසන් කරනවා. හරි. වැදගත් ඔබේ ප්‍රශ්නේ. මේ රට නිවැරදි මාර්ගයකට ගන්න ඔය කියන ක්‍රමවේදේ වලංගු නැහැ. එන්න දෙන්නේ පක්ෂ වලින් එන්න බෑ. නාගානන්ද පැත්ත පළාතේ කොළ පාට නිල් පාට රතු පාට අය නාගානන්ද ප්‍රතික්ෂේප කරනවා. උන් දන්නවා නාගානන්ද කියන බිහිසුළු කෙනෙක්. ඔහු ආවොත් ඒ පක්ෂෙත් ඉවරයි කියලා. ඒක තමයි කෙලින්ම මේ පක්ෂ තුනම ඔබ ඉදිරියේ දන ගසන්න ඕනේ ඔබ. අන්න ඔබේ ඔබේ රැකවල මාතෘභූමියේ වෙනුවෙන් නිර්භයව එඩිතරව කවුරු හරි පෙනී හිටින්නේ නම් පමණක් ඔහුට නාගානන්දට එකතු වෙන්න පුළුවන්. ඔහු ඉදිරිපත් උනේ මේ අවස්ථාවේදී ඇයි? නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කළා, අධිකරණයේ ස්වාධීනත්වයේ ස්ථාපිත කළා මේ අපරාධකරුවන්ගේ මාතෘභූමිය ගොඩ ගැනීම සඳහා ඔහුගේ එකම අභිප්‍රාය. ඔහුට මේ දේශපාලනයේ පිළිකුල්. මොකද ඔබේ ලාංඡනය? ලාංඡනේ දැන් ඔබට තියෙන දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. හුඟක් වෙලාට මේ මාසේ අන්තිමට ඔබට කියන්න පුළුවන් වෙයි. මොකද මේ පොහොට්ටුවේ කට්ටිය අනිත් දේශපාලන පක්ෂ ටිකත් එක්ක දැන් ගියුසුම් ගහනවා නාගානන්ද ගන්න එක වළක්වන්න. ඒකයි මම ඔබට කිව්වේ. නමුත් ඒක අනිවාර්යයෙන්ම පක්ෂයේ නම ඔබට මම කියන්නත් බොහොම සාධාරණ කාලයක් ඇතුළත දැන් පුරවැසිභාවය පිළිබඳ ප්‍රශ්නේ හමාරයි. ඔබට මෙහෙම තනියෙන් රටක් එක්ක හැප්පෙන්න පක්ෂත් එක්ක හැප්පෙන්න කොහෙන්ද ඔච්චර හයියක්? ඒක තමයි කියන්නේ සද්ධර්මයේ බලය. සද්ධර්මයේ මොකද්ද කියන්නේ? ඔබට කියනවා මම කියලා තියෙන බහල ඇති සුකිනෝවා කේමිනෝ වන්තු කියලා. ඒ කියන්නේ සත්වෙන්ගේ මහා කරුණාව. ඒ කියන්නේ දක්වන්න ඕනේ අපේ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති. අෂ්ටෝක ධර්මයේට කම්පා වෙන්නේ නැත්තේ කවුද? තතු පමන්සප්පුරි සංවදාමේ යෝවරය සත්‍යානි අවිච්ඡපස්සති. චතුරාර්ය සත්‍ය ධර්මයේ හැතිරෙන සත්පුරුෂෝ. කොයි වගේද? මොන වගේද උන්? කිසිම දෙයකින් කරන්න මොනවද කියන්නේ? චතුබ්බිවාතේ අසම්පකම්පියෝ. දාතේ මහජනතාව දකින්න ඕනේ ඔබට ජීවිතේ ප්‍රථම වතාවට දකින්න සද්ධර්මය තමන්ගේ වැඩපිළිවෙල කරගත් රාජ්‍ය නායකයෙක් ඔබට ලැබෙන්නේ ඔහු ඇවිල්ලා ඔබට අංචු මාත්‍රයක්වත් මුලාව වංචාව කරන්න නපරෝ පරන්නි කුබ්බේත වංචාව දූෂණය ඔබව රැවටීම ඔහු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන කෙනෙක් හොඳයි ඔහු ඇවිල්ලා එන්නේ ආය මාතෘභූමිය නැවත කෙසේ හෝ ඔබෙන් උදුරාගත් මාතෘභූමිය නැවත ඔබට දිනලා ඔබව දිනවීමට පමණයි ඔහු නැතුව කිසිදු දේශපාලනයේ වෘත්තියක් කරගෙන රට කණ්ඩායම් කෙනෙක් නම් නොවන්නේ. ඒකට ඔබ සියලු දෙනාට එක රටක් එක දයක් ඒ වගේම එකම නීතියක් මෙන්න මේක පදනම් කරගෙන අපි එක රටක් විදිහට ශ්‍රී ලාංකික ජාතියක් විදිහට අපි නැගිටිමු. ඒක තමයි මම නාගානන්ද ඔබට දෙන පණිවිඩය. මොහොම සෝතේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයන් ධර්ම පාඩ කියන්න ගියේ නෑ. හැබැයි රනිල් ක්‍රමසිංහ මහත්තයා කිව්වා ලිච්ඡ විපාලනයක් ගේනවා කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා දස රාජ ධර්මයෙන් රට පාලනය කරනවා කියලා. අපි බලමු නාගානන්ද මහත්මයා අපි ඔබට සුබ පතනවා. අපේ තවත් දවසක මෙවන් විසුම් සංවාදයකින් හමු වෙමු. ඔබටයි මේ ආරාධනය රටේ පුරවැසියනි අපිට පුළුවන් වාර්තා කරන්න. තියෙන්න ඔබටයි.